ආයි බොවන් හැමෝටම සුබම සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔන්න අදත් සුපුරුදු නෑ අලුතෙන්මනේ. ඔන්න 6 වසර පටන් ගන්නවා i-learning college එකේ සිංහල පන්තිය. ඉතින් ආදරණීය පොඩිත් ඔක්කොටම සුබම සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා. කෝ යස් වෙරි ගුඩ්. දාන්න බලන්න හෑන්ඩ් මාක් එකක්, හાર્ට් මාක් එකක් එහෙම දාලා අපි පටන් ගමු වැඩේ. රයිට්. හරි. ඉතින් එහෙනම් ඔන්න අපේ ආදරණීය පුංචි දරුවෝ හැමෝටම පොඩි ඈයෝ හැමෝටම අද දවසේ ඉඳලා i-learning college එක ලංකාවේ අංක 1 online පන්ති පවත්වන ලංකාවේ අංක 1 සන්නාම නේ තමයි i-learning college කියලා කියන්නේ. හරි. නිම්සර ලස්සන හට 4ක් දානවා. ඉතින් අද අලුත් යාළුවෝ ගොඩක් එකතු වෙලා ඇති. මේ අලුත් පොඩ පොඩිත් ගොඩක් එකතු වෙලා ඇති. මේ දවස්වල ඉතින් ටිකක් එළිය පහල ඉන්නකොට පොඩ පරිස්සමට එහෙම ඉන්න ඕනි. ඉතින් පරිස්සමට gedara ඉඳලා ඉගෙන ගන්න හොඳම මාවත හතරක් දීලා තින්නේ i-learning college එකේ. ඉතින් i-learning college එකෙන් සිංහල පන්තියට පළවෙනි දවසටම තමයි පුංචි පොඩිත් ඔයි මායි ඔය දෙගොල්ලෝ හමු වෙන්නේ. අපි මේට කලින් හම්බුණාද? නෑ නේද? කො බලන්න හම්බලා තියෙන කට්ටිය. හෑන්ඩ් මාක් එකක් දාන්න බලන්න. හම්බෙලා නැහැනේ. ඉතින් අපි අද තමයි පළවෙනියටම නේද සිංහල පන්තියෙන් හම්බ වෙන්නේ. ගණිත විද්‍යාව, ඉංග්‍රීසි මේ වගේ විෂයන් වලට ඔයා i-learning college එකේ සර්ලා මිස්ලා එක එකතු වෙන්නේ නැති. ඉතින් ඔන්න chat box එක විවෘතයි. ඕන එකක් දාන්න පුළුවන්. ඔප්ෂන් හදලා තියෙන්නේ මට විතරක් පේන විදිහට. ඉතින් එහෙනම් පොඩ්ඩක් අපේ පුංචි පැටව් එක කතා බහ කරලා අපේ පන්තියට යන් එක පාරටම කොහමද කවුද කින්ද වන්ද කියලා දන්නේ නැතුව අපිට එක පාරටම යන්න බැරි නිසා අපි චුට්ටක් කතා බහ කරලා චුට්ටක් දැන හඳුනගෙන කොහමද කියලා කතා කරලා එහෙම පාඩමට යන්. ඉතින් අද හරි අපූර්ව ලස්සන පාඩමක් තියෙනවා. ඒකේ ජන කතාවකුත් එක්ක පොඩි රසබර කතා කීපයකුත් තියෙනවා. ඉතින් අද කතාන්දර ගොඩක් එක්ක තමයි පාඩම යන්නේ. අද කොටින්ම කිව්වොත් අද ඇවිල්ලා කතා පන්තිය. මොකද මේ පාඩමේ තියෙන්නේ කතා නිසා. මං හිතනවා ඉතින් කතා පන්තියක් කිව්වහම කවුද අකමැති? නේ. කොහොම බලන්න කතා වලට කැමති කටි දාන්න රයිට් මාක් එක. දාන්නවනේ රයිට් මාක් එකක් කියන්නේ. ඒ වගේම අද පොඩි වීඩියෝ ක්ලිප් එකකුත් තියෙනවා ලස්සන ෂෝට් ෆිල්ම් එකක්. මොකද්ද තියෙන්නේ? ලස්සන ෂෝට් ෆිල්ම් එකකුත් තියෙනවා. ඒ වගේම ලස්සන song එකකුත් තියෙනවා. ඒ වගේම ලස්සන කතා ගොඩකුත් තියෙනවා. ඒ කතා ගොඩ ඇස්සේ පාඩමකුත් තියෙනවා. ඒ පාඩම ඇස්සේ තව පොඩි පොඩි පාඩමක් තියෙනවා. ඔය ඔක්කොම එක තමයි අද දවසේ අපි මේ හොරවකුත් අඩ හොරා. ඒ කියන්නේ පැයයි විනාඩි 30ක කාලයක් ගත කරන්නේ. ඉතින් චුට්ටක් අපි පොඩක් කතා බහ කරලා ඉමු. අදන් ඉතින් අපි ඉස්සෙල්ලම හම්බ වෙන්නේ නේ හම්බ වෙන දවස් ඉතින් කීප දෙනෙක්වත් දැන හඳුනාගෙන යන්ට එපෑයි අපි මේ පාරණ දැන හඳුනුම්කන් නෑනේ ඔයා අපට. ඉතින් අලුතින්වත් දැන හඳුනුම්කන් හදාගන්න කතා කරලා බලමු. ඉතින් ඔය ඉන්න කීප දෙනෙක් එක්ක නේද කවුද බලමු මාත් එක්ක ඉස්සෙල්ලම කතා කරන්න කැමති මේ කොළු පැටියා හරි කෙලි පොඩිත් හරි හොයාගෙන යම් කොබලන්ට කවුද ඉන්න බලන්ට දාන්නකො හෑන්ඩ් මාක් එකක් සෝර් එක ඉස්සෙල්ලම කතා කරන්න පොඩ්ඩක් කැමති කවුරු හරි ඉන්නවා නම් චුට්ටක් අනේ ආසයි අප්පා මේ අලුතෙන් එකතු වෙච්ච අපේ දරු පැටව එක පොඩ්ඩක් කතා කරන්න අම්මේ සෑහෙන හෑන්ඩ් මාක් ගොඩක් වැටිලා තියෙන කොයි එක තෝරගන්නද කියලා මම මේ 17 කල්පනා කර කර ඉන්න මම තෝරා ගන්නවා මේ මොහොතේම ඇවිල්ලා ඉඳගත්තු
එක්කෙනෙක් තරුන්දි කැමරාව ඔන් කරන්න තරුන්දි කො තරුන්දි මේ ඉන්නේ තරුන්දි මං එනවා හොයාගෙන හොයාගෙන වෛරක දිගේ තරුන්දිගේ කෙදෙට් ඔන්න තරුන්දිට පුළුවන් මයික් එක ඔන් කරන්න ඔය මයික් එක වගේ එකක් තියෙනවා ආන් එතෙන්ට ඔයාගේ ඇඟිලි පොඩ්ඩ තියන්නකෝ එතකොට මයික් එක ඔන් වෙනවා හොඳේ කිබ්බයි අනේ තාම මයික් එක ඔන් නුන්නේ අන්න ඔන් වුණා හරි තරුන්දිට මා වැහෙනවද තරුන්දි ඉතින් කොහොමද සැපසනීප මේ දවස්වල පරිස්සමට ඉන්නවද කොරෝනා ඔමික්‍රෝන් එහෙම තියෙන නිසා පොඩක් සිග්නල් ස්ලෝ මෝෂන් වගේ නේද චුට්ට ටිකක් පොඩ පරක් වෙලා හෙන්නේ හරි හරි අපේ තරුන්දිගේ සිග්නල් හරියනකම් අපි ක්ලෝ කාඩ් එකක් හොයාගෙන යන් අන්න හරිය තරුන්දි මයික් එක ඔන් කරගන්න පුළුවන් තරුන්දිට දැන් ආයෙමත් අපි තරුන්දිත් එක්ක කතා කරලා එමු මම කතා කරන ඉස්සෙල්ලාම එක්කෙන තරුන්දිට මම හොයාගත්තේ මේ තරු වලට මම ටිකක් කැමති හින්දා තරුන්දි කියලා තරු නමේ මුල තියෙන ඒ නිසා තමයි ඔන්න මම තරුව කටි කියන්නේ තරු කියලාද නෑ සර් තරින්දි තරින්දිද මං හිතේ තරුන්දි කියලා කමක් නැහැ තරු වුණා මොකද තරින්දි වුණා මොකද හරි තරින්දි කොහේ ඉඳලාද අපේ අයිලෙනිඩ් කොලෙජ් එකේ සිංහල පන්තියත් එක්ක එකතු වෙන්නේ කියලා කියන්නකෝ බලන්න මහනුවර ගම මහනුවරයි දලදා මාලිගාව ළඟපාතද හේ විසිනාදේ ඇහෙනවද ඈ ඈතයි පිටක කොහෙද ඒ කියන්නේ පහු කරන් යන්න ඕනද ඊට මෙහාද පහු කරන් යන්න ඕනේ පහු කරන් යන්න ඕනේ හරි ඒ කියන්නේ දලදා වහන්සේගේ ඇල්ම බැල්ම ස්පර්ශය ලබාගෙන තමයි ගෙදෙට්ට යන්න වෙන්නේ නේ හරි එතකොට තරුන් දිගේ ඉගෙන ගන්න ආදරණීය පාසල මොකද ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය හරි එහෙනම් තරුන්දි ඔන් ආයිලර්නින් කොලෙජ් එක සිංහල පන්තිය පටන් ගත්ත දවසේ ඉස්සෙල්ලම කතා කරේ කායකද තරුන්දි තරින්දිත් එක්ක හරි හරි එහෙනම් තරින්දි වෙල්කම් අපි සාදරයෙන් පිළිගන්නවා අපේ ආයිලර්නින් කොලෙජ් එක සිංහල පන්තියේ හැමදාම අපිත් එක්ක එකතු වෙලා ලස්සනට ආසාවෙන් ලෙන්ගතුව සිංහල ඉගෙන ගන්න එකතු වෙන්න ඕනේ හරිද රයිට් තරින්දි ගාව ඉන්නවා මං හිතන්නේ අම්මත් එහා පැත්තෙන් අම්මවත් මතක් කරනවා අම්මවත් මතක් කරලම අම්මනේ දිනේ හරි අම්මවත් මතක අම්මගේ මූණ පොඩක් පෙන්වන්න පුළුවන් ඔබලන්ට අම්මගේ මූණත් බලාගෙනම අපි අංකෝ අපේ ඔය ඉන්නේ හරි අම්මවත් ඔන්න අපි මතක් කරගෙන එන තරින්දිට සමු දෙනවා අපි තව යාළුවෝ දෙන්නෙක් එක්ක විතර කතා කරලා හඳුනගෙනම එක පාරට මිතින් දරපලන වගේ ක්ලාස් එකට යන්න පුළුවන් ගෑනේ මෙහෙම අමාරුයි සබ් පොඩ්ඩක් අපි කතා බහ කරලා නේද දැන් හඳුනගෙන හිතවත්කම හදාගෙන අපි ඉස්සරහට යන්න දැන් ඉතින් අත උස්සන්න තරගෙට කවුද ඊළඟට මන් තෝරගන්නේ කායක හරි කතා කරලා කවුද මේ කින්ද මන්ද කියලා මං සීට් එකෙන් නැගිටින එක්කනාව තමයි මන් තෝරගන්නේ කවුද පළවෙනි සීට් එකෙන් නැගිටින් අපේ සනුජ නිම්සර සනුජ තමයි එක පාරටම යන්ත්‍රේ ක්‍රියාත්මක වුණා වගේ තමන්ගේ දෙපා වලින් නැගී සිටියේ තාර් සනුජ නිම්සර නිම් නිම් වලලු ප්‍රසා කරගෙන අපි අන්තර් ජංජාලේ හරහා එනවා තරින්දි සනුජ හොයාගෙන හරි සනුජ ඉතින් කොහමද හොඳයි සර් හොඳයි ගෙදර වෙන කවුරුත් ඉන්නවද අයියලා අක්කලා නංගිලා මල්ලිලා නැන්දලා බාප්පලා මාමලා නැන්දලා අක්කලා කවුරුත් ඉන්නවද ඉන්නවා ඒ අතරින් කවුද ඉන්නේ මල්ලි නංගි මායි අම්මයි කිරි අම්මයි මල්ලි නංගි මායි අම්මයි කිරිය මල්ලි නංගි මායි අම්මයි කිරියම පහයි කිරියම්ම මේ දන්නවද ඔය ඇඹුල් තියල් මාළු වනම්ම නම් එහෙම හදන්න දන්නවද එහෙනම් මේ පාඩමක් තියෙනවා අපිට ඉස්සරහට මේ ඔය උයන පියන හැටි ගැන දැනගන්න එදාට මම ඔන කිරියම්මව සම්බන්ධ කරගන්න ඔය පරණ කෑම හදන හැටි ඔය නුවර කට්ටිය දන්න හොඳට පැණිවලලු එහෙම හදන්නට දන්නවනේ හදනවද පැණිවලලු නුවරව සිද්ධයිනේ පැණිවලලු වලට ආචි දන්නවද පැණිවලු හදන්න ඈ උසේ එහෙනම් අපි දවස් කාච්චි අල්ලගෙන අපි ආයිලර්නින් කොලෙජ් එකේ සිංහල පන්තියේ නාදරණිය පොඩ්ඩ ඔක්කොම පැණිවල හදන හැටි කියලා දෙමු හරිද එතකොට මාත් සනුජ කියන්නේ කොයිද ඉස්කෝලේ යන්නේ සනුජගේ පාසල ආදරණීය පාසල කොයිද ආලම්බිණි ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය ආලම්බලක් ලබ්ලස් ක්ලාස් කියන වගේ තමයි අහන්නේ පොඩ හිමින් කියන බලන්න ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය කොහෙද තියෙන්නේ හරව පතානේ හරව පතාන තියෙන්නේ අනුරාධපුරයේද පොළොන්නරුවේද
අනුරාධපුර අනුරාධපුර දිස්ත්‍රික්කේ පූජනීය නගරය නේ අටමස්ථානෙට කිට්ටුවද හොරවපතාන නැහැ නේ නැහැ සර් හරි ඉතින් හොරවපතානෙන් ආපු කවුද සනුජවත් අපි ඉතාම සාදරයෙන් පිළිගන්නවා අපේ පන්තියට ඉතින් සනුජ තව ඉන්න යාළු අරේ මේ හැමෝටම එකතු කරගන්න මේ මාසේ නිකන් ගෙවල් වලටලා ඉන්නවට වඩා හොඳයි අපේ මේ අයලෙනින් කොලෙජ් එකේ මේ ලස්සන පන්ති දෙක එකතු වෙලා දැනුම හදාගෙන හොඳ අනාගතයක් ගොඩනගා ගන්න. එහෙනම් සනුජ මම තව දෙන්නෙක් එක්ක විතර කතා කරලා අපේ පන්ති ආද පටන් ගන්නවා. අද ඉතින් ඔක්කොම එක කතා කරන්න බෑනේ. අපි දවසින් දවස අඳුරගෙන එක එක්කෙනා එක කතා කරමින් යම් ඉස්සරහට නේ. හරි අපට අදිසියක් තාම දැන් තාම 6 වසරේ පොත් හම්බුණාද සනුජ? නැහැ. නෑනේ හරි හරි කමක් නැහැ ග්‍රූප් එකේ මේ ග්‍රූප් එකට පොත දාලා නැද්ද සනුජ නෑ සර් හරි එහෙනම් ග්‍රූප් එකට මම අද දාන්නම් ඒ වගේම මම උගන්වන PDF එකත් ඔයාලට එවනවා ඔයාලට තියෙන එක print එකක් විදියට තියාගන්න සමහර ඒවා print කරන්න ඕනේ සමහර ඒවා PDF විදියටම phone එකේ තියාගන්න හරිද එතකොට අපි PDF file එකක් දෙනවා එතකොට පොලපතක් දාන්නම් ග්‍රූප් එකට හරිද right එහෙනම් ඔන්න සනුජයට සමු දෙනවා සනුජ හැමදාම රැඳිලා ඉන්න ඕනේ අපිත් එක්ක ලස්සනට භාෂාව ඉගෙන ගන්න හරි සනුජට සින්දු කියන්න පුළුවන්ද සනුජ බෑ සර් බෑනේ හරි කමක් නැහැ කවි කියන්න පුළුවන්ද පුළුවන් සර් කවි කියන්න පුළුවන් ගයන්න පුළුවන්ද ගයන්නම් බෑ සර් හරි රයිට් එහෙනම් සනුජට සමු දෙනවා මම අද දවසේ මම කතා කරා දේවණිය එක්කන අපේ ආදරණීය පුංචි පැටියා තව එක්කෙනෙක් එක්ක විතර කතා කරලා අපි පාඩමට ගිහින් අතරතුර තව කතා කරමු. ඔය කැමරා හැම ඕෆ් කරන් ඉන්න කට්ටිය කැමරා ඔන් කරගන්න මට ඉස්සෙල්ම දවසේ රන්දිමට හම්බෙලා තියෙන මූණු පොඩි ටික හොයාගන්න ඕනේ බලා ගන්න ඕනේ. නැත්තම් මගතොටේදීවත් හම්බුනත් එහෙම මං උඩ බලාගෙන නැහැ. ඔයගොල්ලෝ සර් 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 කියයි මං උඩ බලාගෙන නැහැ. ඔයගොල්ලන්ගේ මූණ දැක්කේ නැත්තම්. හරි? තව දැන් කොහෙද සර් ඉන්නේ කොහෙද කියලා දන්නේ නැහැ නේ. තමාට අල්ලපු ගෙදර දන්නේ නැහැ. මේ කොයි ඉන්න බලන්න කට්ටිය හැමෝම කැමරා ඔන් කරගෙන ඉන්න හැමෝම ඈ රයිට් ඊළඟට මම තව එක්කෙනෙක් එක්ක කතා කරමු බලන්න මම මේ වෙලාවේ ඉස්සෙල්ම තෝරගන්න ඉස්සෙල්ම අප්පුඩියක් ගන්න එක්ක නාව හවුද බලමු ඉස්සෙල්ම අප්පුඩියක් ගහන්නේ හරි සමහර අප්පුඩි ගොඩක් ගහව දැන් ගොඩක් ගහපු ගමන් තෝරගන්න බෑ මොකද එක අප්පුඩියක් ගහපු කෙනෙන් තෝරගන්න වෙයි එක අප්පුඩියක් ගැව්වේ එම් එච් හිමායා තරිණිය එදිරි සිංහ ආ හිමායා හිමායා විකසිත විලම්බිනී කියලා මයික් එක ඔන් කරන්න බං හරි ඒ මායා නේද අවසෙ හිමායා ආ ආ හිමායාට මායා කියලා දාලා තියෙන මායාකාරී වැඩ කරනවාද නෑ නෑ කමක් ආ ඉතින් හිමායාට මායා කියලාද කියන්නේ හිමායා කියලාද කටි කතා කරන්නේ හිමායා කියලා. ගෙදර කියන්නේ සුදු දෝනිද සුදුද නැත්නම් මොකක්ද කියන්නේ? සුදු නෝන වන්දිතුවයි මතවා කියන්නේ. හරි. ඒ කියන්නේ තාම මේ ඉගෙනගෙන ඉවරත් නැ නෝන වෙලා ඉන්නේ නේ. හරි. හරි. සුදු නෝන ආදරයට කියන එක. එතකොට දැන් ඔය ළඟ කවුද ඉන්නේ? අම්මා ආ මට හිතුණා බලන්න බැල්මෙන් අම්මා ළඟ ඉන්නවා කියලා. හරි අම්මගේ මූණ පොඩක් වෙන මුදි ඉස්සල්ලාම දවසේ. කොහෙද එකතු වෙන්නේ? කොහෙද ගම? ගල්ගමුව. ගල්ගමුව තියෙන්නේ අනුරාධපුරේ නේ? ආ ඔය ඉන්නේ අම්මා. හරි. ඔන්න අම්මා. කොහෙද ගල්ගමුවේ නේ? අනුරාධපුරේ නේ? ඔක්කේ. ටිකේ. පුත්තලන් දිස්ත්‍රික්කේ. දැන් කොයි දිස්ත්‍රික්කේ? ආ කුරුණෑග ආ ගල්ගමුව කුරුණෑගල දිස්ත්‍රික්කේ. හරි. අනුරාධපුරේ මෙහා. හරි හොඳයි එහෙනම් ඉස්කෝලේ මොකද්ද මේ හිමාය මම ගල් නකරන්නේ නැහැ සිග්නල් ප්‍රශ්න නිසා ඒක චූටක් මට ඇහුන්නේ ආයි මම මොනවත් අත් කියමු රයිට් කමන්න හිමායට අපි සමු දීලා අද පාඩමට ගිහින් එහෙනම් ඊට පස්සේ අපි ඉන්න අනිත් චූටි පොඩිත්ොත් එක්කත් වචනයක් හරි කතා කරන්න ඕනේ එකක් දෙකක් හරි සමහර අය අයියෝ කියලා ඩෙස් එක උඩින් ඔලුව තියාගත්තා ඒ ඔළුව තියාගත්ත හින්දා මම මේ චූටි පොතට චුට්ටක් කතා කරලා යන්න. එයා තමයි චෙසන්දු 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 නේද? හරි චෙසන්දුට පුළුවන් මයික් එක ඔන් කරන්න. හරි ඔන්න බලන්න චෙසන්දු හැංගීම් ප්‍රකාශ කරාම අවස්ථාව ලැබෙන හැටි. හරිද? අයියෝ කියලා ඔළුව තියාගත්ත නේද දෙස්සෙකුඩි. හරි ඒ හින්දාමයි ගත්තේ. චෙසන්දු නේද?
ඔව් සර් මනුර මනු මනුරු සද මනුරස මොකද්ද මනුරුස ඈ මනුරුස මනුරුස ආ චෙස්සන්තු මනුරුස දන්නවද චෙස්සන්තු මනුරුස කියන එකේ තේරුම දන්නේ නැද්ද මම පස්සේ කියලා දෙන්න හරි මම කියලා දෙන්න ඉතින් චෙස්සන්තු අපිට කොහෙන්ද ලැබෙද එකතු වෙන්නේ කන්ද කෙදරිද කන්ද කෙදර ඒ කියන්නේ නවර නෑ බදුල්ල බදුල්ල ආ බදුල්ල නේ කන්ද කෙදර බදුල්ල එතකොට මේ දවස්වල බදුල්ල සීතලයිද ඔව් ඇඩිසන් බංගලෝ එක හරියද නෑ අයනම් කොයි හරියද ඇල්ල බණ්ඩාරේ බණ්ඩාරේ ඒ කියන්නේ ගොඩ හරි එහෙනම් චෙස්සන්තුගේ පාසලකද ඉස්කෝල බෝ කන්ද කෙදර විද්‍යාලේ විද්‍යාලේ ර කන්ද කෙදර විද්‍යාලේ ර බ බ ආ මම මට බ හරි කියන්නේ බදුල හරි එහෙනම් අපි මෙතන ඉඳලා පාඩමට යන් අද දවසේ අපි කතා කරන්නේ ඉස්සලම පාඩම තමයි ලස්සන කතාවක් තියෙන පාඩමක් ශිෂ්‍යත් එහෙම මම හිතනවා ලියලා දැන් හිතේම හදාගෙන ඉන්නේ නේ හිතේම හදාගෙන දැන් ශිෂ්‍යත් ලකුණු එනකන් ඉන්නේ එතකන් අපි 6 වසරේවත් අධ්‍යයනය කළා හදාගෙන රයිට් එහෙනම් අපි වැඩේ පටන් ගමු මම ඩොකියුමන්ට් එක ෂෙයා කරන්නම්. ඔයා මට පේන්න ගත්තට පස්සේ ඒක හෑන්ඩ් මාක් එකක් දාන්න ඕනි. යස් සර් අපිට පේනවා කියලා. ඕකේ. රයිට්. ඕංගේන මම පිමින මෑ මෙහෙ ඉඳලා පිමිනවා. ඔයෙන් ඔකට ඇදලා ගන්න ඕනි. කියලා ඇදලා ගන්න ඕනේ. එතකොට තමයි ඉක්වන්ට එන්නේ. තාම නෑ නේද? අනේ මම මෙහෙම පිමිනවා ඇදලා ගන්න ඕනේ. හරි. ආ, ඔන්න දැන් එනවා. දැන් එනවා. දැන් එනවා. ඔන්න ලෝඩ් වෙනවා. ඔන්න ලෝඩ් වෙනවා. අද මෙහෙර පොඩ්ඩක් මේ මහා වරුසාව. මහා වරුසාව. චිරි 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 ගා උදේ හිටාද? අන්න ආව. ආවනේ. ආවනේ. කවුරුර හයියෙන් එක්කෙනෙක් ඇද්ද මාවත් පොඩ්ඩක් හුලඟට ගියා වගේ ආවා. මං හිතුවේ කවුරුර හයියෙන් එක්කෙනෙක් ඇද්ද මං හිතුවේ එච්චරම හයියෙන් ඇද්ද කවුද කියලා කියන්නේද එච්චරම හයියෙන් ඇද්දේ වෙන කවුරුත් නෙමෙයි මෙන්න මේ චනිතු චනිතු කොහොමද චනිතු චනිතු මයික් එක උඩ නැග්ගා ඒක ඕෆ් වුණා හරි චනිතු හොඳයි සර් චනිතුගේ ඉස්සරහ නිකන් මොකක් හරි මේ දේ දුන්නා පායලා වගේ තියෙනවා මට චනිතුගේ මූණ විතරයි පේන්නේ මොකද්ද වෙලා තියෙන්නේ මොකක් හරි ග්‍රැෆික් එකක් දාලාද මොකද්ද මොකක් හරි ඒක ඉස්සරහින් තියලාද මොකද්ද ආ කැමරාවට කවුරු හරි ටොක්කක් ඇනලා කැමරාව පොඩ්ඩක් ඩැමේජ් වෙලා හරි කොයි ඔන්ලයින් සර්ද ටොක්කක් ඇන්නේ මේ ඉඳලා ටොක්කක් ඇන කැමරාව තමයි විනේ හරි රයිට් කඩබණ්ඩ වුණා හරි මෙන්න මේ තව එකකින් කියන අයියලා ගඩක් ඉන්න බලන්න ඕනේ කියලා ආ බලා ගන්න හරි හරි ඔන්න ටටා කියලා යන්න ඉක්මන රයිට් බයි කැ බයි හරි රයිට් අනේ ආටත් බලන්න ඕනේ කියලා කොන්න ඔන්න යාටත් වෙනවා හරි එතකොට මට කියන්න චනිදු මන චනිතුද මොකද්ද චනිත් ඈ මට ඔය ඉංග්‍රීසියෙන් නම් කිව් දැම්මම කියවන්නම බෑ අප්පා හරියට වරදිනවා හරි මේ ඉංග්‍රීසියෙන් දැම්මොත් ඔය ඉංග්‍රීසියෙන් සිංහල නම් ලිව්ව හරි අමාරු මොකද්ද චනිතුනේ චනිතු මොකද්ද දැන් ඔය ඩිස්ප්ලේ එකේ පේන්නේ ඔයාට නරිනයිද රැවටිච්චි කියලා පේනවද දැන් ටිකක් මේ ගැටිපුර කපටිකම් කරන් අසඩේ පොඩේ 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 කියන. ගෙදර කී දෙනෙක් ඉන්නවද දැන්? 7 දෙනෙක් ඉන්නවා. හරි හරි මං කියන්නේ මේ මොහොතේ just now නෙවෙයි මේ මොහොතේ නෙවෙයි ගෙදර කී දෙනෙක් ඉන්නවද? 7යි. කීයද? 7යි. 7යි. හොඳ පවුලක් ලොකු පවුලක්. එතකොට ඔය ගෙදරින් කපටිමෙක් කියනවා කපටිම කපටිමෙක් කියනවා කවුද? අයියෝ ඇයි අනේ නංගිට එහෙම කියන්නේ නංගිගෙන් අහුවත් මොකක්ද දන්නවද කියන්නේ දන්නවද නංගිගෙන් උත්තරේ මොකක්ද කියන්නේ මොකක්ද කියන්නේ නංගෝ නංගි ඉන්නවද උත්තර නංගි නෑ ඇති හින්දා තමයි ඔය කිව්වේ නංගි නැති නිසා තමයි ඔයගේ නංගිගෙන් අහුවත් නංගි කියනවා මෙන්න මෙහෙම උඩ පැනලා මොකක්ද කියන්නේ අයියා කියලා කියනවා හරි අයියා කියලා කියනවා හරි වෙලාවට නංගි නැත්
දැන් ඔය ගොඩාක් කපරි වැඩ කරනකොට කවුරු වගේ කියලාද කියන්නේ? නරියා වගේ වැඩ කරන්න එපා කියලාද කියන්නේ? නරියා වගේ වැඩ කරන්න එපා. කැලේ ඉන්න කපටිම සතා කවුද? නරියා. කවුද එහෙම කියලා දීලා තියෙන්නේ? නරියා කියලා තියෙනවද එහෙම? කවුද කවුද නරියට එහෙම කියලා? ඒක හරි අසාධාරණයිනේ. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් නේ. දැන් නරියා කියලාත් නැත්තම් වෙන කවුරුත් කියලාත් නැත්නම් ඇයි කොහොමද නරියා කපටිම සතා වෙන්නේ? කවුද එහෙම කිව්වේ? ඒ කතන්දර වලින් අහලා තියෙනවා. මොකක්? කතන්දර වලින් අහලා තියෙනවා. හරි. මට නරියා කරපු කපටි වැඩක් දන්න කතන්දරයක් දන්න කෙනෙක් ඉන්නවා නම් ඉක්මනටම හෑන්ඩ් මාක් එකක් දාන්න. නරියා කරපු කපටි වැඩක් සහිත කතාවක් දන්න කෙනෙක් ඉන්නවා නම් ඉක්මනටම හෑන්ඩ් මාක් එකක් දාන්න නැත්නම් chat box එකේ දාන්න මම දන්නවා කියලා. මං යාව තෝරලා ටක් ගාලා මොකද්ද කතාව කියලා ඉතින් ෂෝට් ඇන් ස්වීට්. කවුද කවුද දන්නේ? කවුද දන්නේ? හෑන්ඩ් මාක් නම් වයනි. උතරින් දන්නේ කවුද? තෙරේෂා. තෙරේෂා දන්නවද තෙරේෂා? අද්දක උස්සගෙන ඉන්න දන්නයි ඉන්නවා නම් අද්දක උස්සගෙන මම බලාගෙන යනකොට කාට හරි බලන කවුද එහෙම නරියක් කපටි වැඩක් කරපු කතාවක් දන්න කෙනෙක් ඉන්නවනම් අද්දෙකම උසන් ඉන්න. ඒතර මම ටක් ගාලා එයා හොයා ගන්නවා. කවුද ඉන්නේ? කවුද ඉන්නේ? ආ මේ ඉන්නේ. දිල්මි සිදංගන. දිල්මි. දිල්මි. අම්මෝ දිල්මි කොහෙද ඉන්නේ? ප්‍රේමදාස ස්ටේඩියම් එකේද? සද්දේ සෑහෙන. හරි. දිල්මි නරියෙක් කරපු කපටිම වැඩක් කියන දිල්මි කතා පටන් ගන්නකොටම නරියෙක් ඇවිල්ලා දුව කැමරාව යනවා මේ රුම් 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 ගා. හරි. දිල්මි මොකද කතාව? ඉක්මනට කියමු බලන්න. කෝජු කැලේ කතාව. මොකේ? කේජු කැලේ කතාව. කෝජුද කේජුද? කේජු. කේජු මොකද කේජු කියලා කතාව? අයියෝ මං අහලවත් නැහැ. කොහොමද බලන් දන්න කට්ටිය හෑන්ඩ් මාක් එකක් දාන්නේ? ඒ කතාව අහලා තියෙන කට්ටිය හෑන්ඩ් මාක් එකක් දාන්න. ආ ඔක්කොම දාන්න. ඔක්කොම දාන්න. එතකොට දැන්නගෙන සද්ද නැතුව හිටියේ මං ඈ. මක්කේ ඈ? මක්කේ දොඩන් නැතුව හිටියේ හෑන්ඩ් මාක් එකක් දමන්නේ නැතුව මං දැයි හිටියේ මක්කොකොලාය ඈ? දැන දැන මක්කොකොලාය ඈ? ඔය ඉතින් බලන්ටකො පොඩි ළමයි හදන්ටම වැහෙන මේ විදියට. දැන දැනත් දන්නේ නැව වගේ ඉඳලා. අනිත් දවසේ ඉන්ට පා හොඳේ. ඩඩිබිලිස්ට කියන ඕන් ඈ අනිත් දවසේ දහද්ද නෑ තෝ හිටියොත් නෑ. හරි. එතකොට එතකොට දැන් කතාව කියන්නකො දිල්මි. මොකද උනේ කියලා කියන්නකො නරියා කොහමද කේජු කෑවේ කියලා කියන්නකො අපිට. කපුටෙක් කඩේකින් කේජු කෑලක් ගන්න යනකොට ආ ඒ කියන්නේ කපුට කඩේන කපුටත් ඉන්නවනේ. හා කියමන්නේ කියන්නකො. ගහක වැහුවා. ඔව් ගහක වැහුවා. එතනට නරියෙක් ආවා. එතනට නරියෙක් ආවා. නරිය මොන පාටද? දුඹුරු පාටයි. ඒ කියන්නේ ඒ නරියත් කඩේ යන ගමන්ද ඇවිල්ලා තියෙන්නේ? නෑ. ඒක පිටිපස්සේ යන ගමන්ද කීල්ස් යන ගමන්ද? හරි. කමන්නේ කොහොමද ගමන්? හා කියන්නකෝ දැන්. හරි. හා නිකන් රස්තිය කොහේ හරි කිසිම තේරුමක් නැති ගමනක් යනකොට. හා. හා කියන්න. එහේ නරිය දැක්කා. අර කේජු කැලලා තියාගෙන ඉන්නවා. කපුට දැක්කක් නෑ නරියා දැක්ක කපුට කේජු කැලලා තියාගෙන ඉන්නවා. ඊට පස්සේ නරියා කිව්වා කපුට ඇස් ලස්සනයි කියලා. කපුටගේ ඇස් ලස්සනයි කිව්වා. ඈ හා හරි. ඇස් කකුල් ගැන වර්ණනා කරා. ඇස් කකුල් ගැන වර්ණනා කරා. එතකොට නරියා සද්ද නැතුව හන් හිටියද? නරියා තමයි කිව්වේ. ආ මං ඉතින් ඇස් කකුල් ගැන වර්ණනා කරා කිව්වම ඇස් කකුල් ගැන කිව්වා කියලා. ඒ කියන්නේ නරියා කියලා තියෙන ඇස් සහ කකුල් ලස්සනයි කියලා නරියාද කිව්වේ? ආ හරි. වෙරි ගුඩ්. ආ ඊළඟට ඊට පස්සේ ආය නරියා කිව්වා ඔයා කතා කරද්දිත් ලස්සන ඇති ඒ හින්දා පොඩ්ඩක් කතා කරන්න ඕ කියලා. ඔයාගේ ඇස් දෙක විතර ලස්සන ඇස් දෙකක් මම කවදාවත් දැකලා නැහැ. ඔය කකුල් දෙක තරම් ලස්සන කකුල් දෙකක් මං ජීවිතේට මේ ඇස් දෙකට දැකලා නැහැ කියලා. ඔයාගේ කොටොන් ඩෝරි ලස්සන ඇති අනේ චුට්ටක් කා කා
කියන්නකෝ කිව්වද හරි ඊට පස්සේ එහෙමද කිව්වේ ඈ කියන්නේ චුට්ටක් කෝ කියන්නකෝ මේ මිහිරි මధుර මනෝහර මීපැණි වගේ හඬ චුට්ටක් මං ආන්නාසයි කියලා නරිය කියන්න ඇති නේ ආ කියන්නකෝ ඊට පස්සේ කපුටා වටව් වෙන්නේ නැහැ කපුටා කියන්නේ හොඳ මොලේ තියෙන සතෙක් ඈ ඊට පස්සේ කපුටා කක් ගැහුවා අයියෝ බලන්ටකෝ ඉතින් මේ බලන්ටකෝ ඉතින් කපුටට වෙච්චද කපුට කාක්කයා ගියාම ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ විමන වැදලා නැහැ කියලා මම කපුට වුණා නම් මොකද දන්නවද කරන්නේ නැ මම ටිකක් කපුට වගේ කලුයි ඒ වුණාට මම කපුට වුණා නම් මොකද දන්නවද කරන්නේ කේජු කැල්ල තියෙනවා අත්ත උඩින් තියලා කකුලෙන් පාග ගන්නවා ඊට පස්සේ කියලා ගෑගා හරි අයිලෑන්ඩ් එකේ සිංහල බන්දියට ආවනම් කපුටට ඔය වැඩේ වෙන්නේ නැහැ හරි හරි ඔය කිව්වේ ලස්සන කතාවක් හරිද ඔය කිව්වේ එතකොට කපු නරියා කපටි වැඩ කරලා ලස්සන කරපු කතාවක් හරි හොඳයි ඔයා ලස්සනට කතාව කිව්වා සර් කියන්න දුන්නේ මැදින් බාධා කරා නමුත් දිල්මි ලස්සනට කතාවක් වත් දිල්මිට අපි හැමෝම දෙමු කට් එකක් පළවෙනි දවසේ කතාවක් කරාට හැමෝම අහාට එකක් දෙන්න දිල්මිට හරි රයිට් පව එවල තියෙනවා මට කතාවක් දන්නවා කියලා කවුද මේ එවල තියන්නේ හොයන්නද හරි තව කවුරු හරි ඉන්නවා නම් අද්දෙක් උස්සන්න එහෙම ලස්සන කතාවක් දන්න කෙනෙක් ඉන්නවා නම් ආ මෙතන ඉන්නවා හරි මේ ඉන්නේ එයාටත් අපි අවස්ථාවක් දීලා බලමු අනේ මම හරි අනේ අනේ ඉතින් මම අනේ මම ඔයා මයික් එක ඕෆ් කරගත්තා. ඔය මයික් එක උඩ නගින්න එපා. එකපාරක් ටච් කරාම හොදටම ඇති. ඔක ඔන්න එනවා. හරි. කෝ ආ හරි. පුලාරා. පුලාරා නේද? ඔව් සර්. ගෙදර ගෙදර සෙටප් එක දාලාද? අම්මගේ ඉමේල් එක ඔෆ් කරන්නලු. सेटअप ऑफ करने क्या है ना मिलो दिया हाँ इका सारा लगिया ना मामा क्लास से किने सेटअप का ऑफ करने क्या लगिया ना इका सारा अम्मा अम्मा हरि ये ना क्या सेटअप का ऑफ करने का अभी वैना कथा वगैरह क्या सर कार्टून ने कहा बालन ना ओने के लगिया ना देना अनिवार्य देना है मांगा वालस्सन कार्टून ने कहा थी නරිනයිද රැවටිච්ච කියලා කියන්නේ කතාවක් මොන කතාවක්ද මේ බලන්න ජන කතාව හා ජන කවිය යනු ලියා තැබීමකින් තොරව පරම්පරාවෙන් පරාපරාවට ගෙන ඒමෙන් ජනයාතර ප්‍රචලිත සාහිත්‍ය නිර්මාණයි මිනිසාගේ දුක වේදනාව සතුට විනෝදය බැඳුණු ජන සාහිත්‍ය අදවන විට ඒවා බිහි වූ සමාජය හා සම්බන්ධයක් නැති නූතන රසිකයන්ගේද රසවින්දනයට බඳුන් වෙයි ජන කොට්ටාසයක් සතු ඥාන සම්භාරය පරපුරකින් පරපුරකට පවරා දීමේ මාධ්‍යයක් වන ජන සාහිත්‍ය සංස්කෘතියේ කැඩපතසේ සැලකෙන බැවින් ඒවා බිහි වූ සමාජයේ ජන දිවි පෙවෙත හැදෑරීමටද වැදගත් වෙයි පුරාණෝක්ති මිත්‍යා කතා උපමා කතා වීර කතා ආදී වශයෙන් ජන සාහිත්‍ය ප්‍රභේද වේ. දැන් ජන කතා කියලා කියන්නේ ජන 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 ජය රාවේ කියලා අහලා තියෙනව නේද? අහලා තියෙනවා ජන 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 ජය රාවේ කියලා නේ. එතකොට ජන කියන්නේ මිනිස්සුනේ. කතාව කියන්නේ ස්ටෝරි එක. කතාවනේ. එතකොට ජන කතා කියලා කියන්නේ මිනිස්සුන්ගේ කතා. එතකොට ජන කවි. එතකොට ජන කතා මේවා පොත්වල කවදාවත් ලිව්වේ නැහැ. ඒවා ආවේ පරම්පරාවෙන් පරම්පරාව. මොකද්ද මේ පරම්පරාවෙන් පරම්පරාවට එනවා කියලා කියන්නේ? මං ඒක මෙන්න මෙහෙම ඔප්පු කරලා පෙන්නනම් පරම්පරාවෙන් පරම්පරාවට එන්නේ කොහොමද කියලා. හරි මෙන්න මේ එක්කෙනෙක් කෑමමක් කරේ එයාව අල්ල ගන්නවා මං දැන් ලස්සනට මෙච්චර මේ කලණි කියන එක තමයි කලණි කියලා හැදෙන්නේ. මයික් එක ඔන් කරන්න කලණි. හරි ෂර් ආනු වාග්යා නේද? නෑ. නැද්ද? මාව නිකන් මෙන්න මෙහෙම ඔය පැත්තට ඇදිලා ගියා වගේ. ඊයරයට කාපු බත් මේ මාළුවේ දෙවිච්ච කරපිංච කොලේකුත් දැක්ක මං ඈනුම හරිද හරිද එතකොට දැන් කලණි නේද කලණි විදර්ශන කලණි කොහේ ඉඳලාද අපිත් එක්ක මේ පන්තියට එකතු වෙන්නේ කොයිදයි ගම්පලාත
Minuan gate. Minuan? Gate. Minuan. Goda name, Minuan gate. Variable. එතකොට Minuan ඉදිච්චේ කොහෙද තියෙන්නේ? මොකද්ද සර්? Minuan ඉදිච්චේ කොහෙද තියෙන්නේ? දැන් ඔහෙ තියෙන ගැටේනේ. වාර තේරුණානේ මං ආපු එක. හරි. දැන් ගැට කියන්නේ අමු ඒවට. දැන් Minuan ගැටේ කියන්නේ Minuan ගැට කියන්නේ මං ඉදිච්චේ කියන ජෝක් එක. අගිට ජෝක් වලි. එතකොට මට කියන්න මේ කාගේද කලණිගේ වාසගම මොකක්ද මුලට එනව නේද ඔය අකුරු දෙක කියන්න මට K A A K A A K A A නේ අපච්චිගේ වාසගම මොකක්ද K A A A K K K A අපච්චිගේ තාත්තගේ වාසගම ඒ කියන්නේ සීයාගේ K A A ආ සීයාගේ වාසගම K A A ආ අත්තගේ K මුත්තගේ K A A පිටතගේ K A A නත්තගේ K A A ඉරිකිත්තගේ K A A ඉරිකා මුත්තගේ K A A අන්න බලන්නකෝ පරම්පරාවෙන් පරම්පරාවට ආපු හැටි K A A K A A K A A K A A පරම්පරාවෙන් පරම්පරාවට ආව නේද ඔන්න ඔකට තමයි කියන්නේ අපි පරපුරෙන් පරපුරට එනවා කියන්නේ. දැන් ඔය ජනකවි. එතකොට ජනගී. එතකොට ජන කතා. මේවත් එහෙමයි. අපි පොත්වල ලියාගෙන පාඩම් කරේ නැහැ. මොකද ඒ කාලේ තිබුණේ නැහැනේ මුද්‍රණ ශිල්පය. මැෂින් තිබ්බේ නැහැ, කම්පියුටර් තිබ්බේ නැහැ, ඕක මුකුත් තිබ්බේ නැහැ. එකම මැෂින් එකයි තිබ්බේ කට විතරයි. කටයි මේ කණයි විතරයි තිබ්බේ. එතකොට අපි පරම්පරාවෙන් පරම්පරාවට තමයි ඕවා අරගෙන ආවේ. දැන් ඒකයි මේ ඉගෙන ගන්න. ඉතින් ජනකවි ජනකතා මේව පරම්පරාවෙන් පරම්පරාවට අරන් යනවා. අපි තනාගත පරම්පරාවට අරන් යනවා. චූටි කාලේ අම්මා ඔයාව නලවපු බව මතක කට්ටිය ඉන්නවනම් අත උස්සන්. අම්මා මාව දෙයි කරන්න හදපු හැටියගේ ආ මතක කවුරු හරි ඉන්නවනම් අත උස්සන්න බලන්න. මතක කවුරු හරි? කාටවත් මතක නැද්ද? කාටවත් මතක නැද්ද? හරි. මට කියන්න මෙන්න මෙයා. පූර්ණි පූර්ණි කොපොත් පූර්ණි ගියා වේගෙන් ගියා හරි පූර්ණි පූර්ණි දොන්න ආ හෑන්ඩ් මාක් මාක් එක දාන්න ආ මේනි පූර්ණි පූර්ණි මයික් ඔන් කරන්න පූර්ණි ඔව් සර් හරි ආ පූර්ණිට මතකද පූර්ණි අම්මව නලවන නෑ සර් අම්මා මාව නෑ මතක නැහැනේ පූර්ණිට ඉන්නවද නංගි කෙනෙක් නගෙක් නගෙක් කො මලෙක් වදකාර මල්ලියෙක් හරි වදකාර නංගියෙක් හරි ඉන්නවද ඕ පූර්ණි මයික් එක ඔන් කරගන්න හරි සර් නේද සර් මේ අක්කා කෙනෙක් ඉන්නවා අක්කා කෙනෙක් ඉන්නේ එහෙනම් පූර්ණිත් එක මේ වැඩේ කරන්න බෑ කො නංගිලා මල්ලිලා ඉන්න කෙනෙක් අත උස්සන්න ආපඩේ පූර්ණි හොමින් ගත්ත එකේ ආයි ලඟපාත ගෙවල් වල මේ නංගිලා මල්ලිලා ඉන්නවද චූටි වෑ වෑ ගාන කට්ටිය ඉන්නවද ඉන්නවද ඔය මයික් එක ඔන් කර ගන්නවා තියා ගන්න කෝ කෝ මට නැත්තම් හොයන්න බෑ හැම වෙලේම හරි මයික් එක ඔන් කර ගන්න පොන් හරි ළඟපාත ඉන්නවද ඔව් සර්. හරි. බබාලා නලවන ඒ චූටි බබාව ඒකලගේ අම්මා නලවනවද කියලා තියෙනවද? ඔව් සර්. ආ කොහමද නලවන්නේ? නැලවිලි ගීත කියලා. අම්මෝ දැන් මේ කාලේ නැලවිලි ගීත කියන අම්මලා ඉන්නවද? දඩාස් කාලා සෙටප් එක දාලා නැද්ද? එහෙමද දාන්නේ? ආ කටින් කියන අහලා තියෙනවද? ආ අහලා තියෙන එකක් කියන්න බලන්න. ආ ලස්සනටම කවි කියන්න පුළුවන් කවුරු හරි ඉන්නවනේ මේක අත උස්සන ටක් ගලමට. තාම දන්නේ නැහැනේ අපි ගායක ගායිකාවත් හොයාගන්න එපා. සනබාණන්ත ටග් ගාන හොඳ ලස්සනට ඉස්කෝලේ එහෙම ලස්සනට ඔය කවි එහෙම කියන්න පුළුවන් කවුරු හරි ඉන්නවද ටග් ගාන නෑනේ ඉන්නවද ආ තරින්දි තරින්දි ඉන්නවා මේ කවුද ඉන්නේ ආ රන්දිමායි බලමු රන්දිමාට රන්දිමා මයික් එක ඔන් කරන්න බං රන්දිමා රන්දිමා
හරි නන්දි මාමා එහෙනව නේද නන්දි මාට ඔව් සර් හරි නන්දි මාමට කියන්න ලස්සනට පුළුවන් ද නැලවිලි ගියා කියන්න පුළුවන්ද සුට්ටක් පුළුවන්ද ආ කියලා බලමු කමක් නැහැ වැරදුනක් කමන්නේ කියන්න හරි වෙලා වෙලා ගන්න නිසා මම පොඩ්ඩක් මියුට් කරලා එහෙනම් දැන් තව කට්ටිය කියන්න පුළුවන් කට්ටිය ඉන්නවා මම පොඩ වෙලා යන නිසා අපි මෙහෙම කවුද මේ ආ මෙතන ඉන්න සඳරු සඳරු සඳරුට පුළුවන් මයික්‍රොෆෝන් කරන්න සඳරු හරි සඳරු සඳරුට පුළුවන් දරස්සනට කියන නැලක ගියා ටිකක් පුළුවන් ආ කියමු බලන්න මෙච්චර ගෑනුල මයික් ලැදරි ගොඩාක් ඉති සඳරු තමයි ඔන කවි කියන්නේ හරි කියමු බලන්න ඕ හරි සඳරු කියන්නේ කියලා අපි වාගම පස්සේ කවුද කියන ගොඩක් අය අත උසන් උස්සලා දෙන්න හරි දැන් ඔන්න අපිට ප්‍රධාන කාරණා කීපයක් මෙතෙන්දී අවධානයට ලක් කරන්න වෙනවා මේක ඇතුලේ මොකද්ද ජන කතාව හා ජන කවි anu ලියා තිබීමකින් තොරව પરම්පරාවට ගෙන ඒම ජන යාත්‍ර ප්‍රචලිත වූ සාහිත්‍ය නිර්මාණ ඔන්න අපි ජන කතා ගැන කතා කරද්දී එක ප්‍රධාන සාධකයක් අපි ඉගෙන ගන්න ඕන මොකද්ද ඒක තමයි ජන කතා හා ජන කවි කියලා කියන්නේ ලියා තිබීමකින් තොරව પરම්පරාවෙන් પરම්පරාවට ගෙන ආපු නිර්මාණ කියන එක හරිද පරම්පරාවෙන් පරම්පරාවට ගෙන ආපු නිර්මාණ කියන එක. දැන් ඔයගෙන් කවුරු හරි ප්‍රශ්නයක් අහුවොත් ජන කවි කියන්නේ මොකද්ද පුතා? පුතා ජන කවි කියන්නේ මොකද්ද? දෝනි ජන කවි කියන්නේ මොකද්ද කියලා අහුවොත් ඔයා කියන්න ඕනේ මොකද්ද? ජන කවි anu මාමා, සීයා, අක්කා මෙහා ගන්නට මෙහෙමයි ජන කවි කියලා කියන්නේ. ජන කවි කියලා කියන්නේ ඔය ලියා තබන්නේ නැතුව, ලියලා නැති ඔය අත්ත මුත්තන් අත්ත කිත්ත කිරිකිත්තගේ පරම්පරාවෙන් ඉඳලා ඒ પરම්පරාවෙන් પરම්පරාවට ආපු සාහිත්‍ය නිර්මාණවලටනේ කියලා කියන්න පුළුවන් වෙනවා. අපි මේවා වෙනම ලියනවා, සා ප්‍රශ්නත් හදනවා, ප්‍රශ්නවලට උත්තරත් ලියනවා. හරිද? දැන් බලන්න අම්මා චූටි කාලේ බබාලව නලවන්නේ කොහමද? දොයි 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 ය පුතා, බයි 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 ය පුතා. නුඹේ අම්මා කිරට ගියා, කිරි මුට්ටිය ගඟේ ගියා. දැන් කවුරු හරි දැකලා තියෙනවා කොයි හරි ඉස්කෝලේ කාරි, ගෙදර කාරි කවුරු හරි එක්කෙනෙක් අරගෙන ඕක පාඩම් කරනවා. පොතේ තියෙන එක පාඩම් කරනවා. දොයි 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 ය පුතා. බයි 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 පුතා නුඹේ අම්මා කෙරට ගියා කිරි මුට්ටියේ ගඟේ ගියා චික් පාඩම් වෙන්නේ නැහැ කියලා ගහලා ආයි දොයි 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 පුතා බයි 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 පුතා එහෙම කියලා පාඩම් කරනවද කවුරු හරි දැකලා දිනවද නෑ අපි ඔක ඉගෙන ගන්නේ කොහමද අහගෙන ඉඳලා අපි අහගෙන ඉඳලා අපි කියනකොට තව කෙනෙක් අහගෙන ඉන්නවා ඊළඟ પરම්පරාව ආයි අහගෙන ඉන්නවා එහෙම තමයි සාමාන්‍යයෙන් ජන කවි නිර්මාණය ඔන්න දැන් මම ලාස්ට් වෙන්නේ මමත් එහෙම પરම්පරාවෙන් අහගෙන ආපු ලස්සන කතාවක් ඔයාලට කියන්න. තව දින ගොඩක් ජන කතා ජන කවි අරේ මේ ගොඩක් තියෙනවා. හරිද? ඉතින් එක දවසක් ඔක්කොම ඉගෙන ගන්නට බෑනේ. එතකොට මේ අද ජන කතාව කියනවා බලමු පුළුවන් ද වෙලාව තියෙයිද කියලා තිබුණා තමයි කියනවා. ඊට පස්සේ තමයි මේ ජන කතා සාහිත්‍ය නිර්මාණය වෙන්නේ මිනිස්සාගේ දුක්. එතකොට මේ ජන කතාවක් හැදෙන්නේ ජන කවියක් හැදෙන්නේ කාගේ හරි එක්ක සතුටක් සතුටු වෙච්ච අවස්ථාව නැත්තම් දුක වේදනාවක් ජන කවියට හේතු වෙලා තියෙනවා හරි එහෙම නැත්තම් ජන කවියක් හැදෙන්නේ පොඩි දුකක් මේ වගේ වේදනාව සතුට විනෝදය මේවා තමයි පොඩි ජොලියේ ඉන්න වෙලාවට කවිය හැදෙන්නේ දැන් එතකොට මේ සතුටට හැදිච්චේවත් තියෙනවා දුකට හැදිච්චේවත් තියෙනවා වේදනාවට හැදිච්චේවත් තියෙනවා විනෝදයට හැදිච්චේවත් තියෙනවා හරි දැන් සමහර වෙලාවට ජන කවි හැදෙන කාලෙකදී සමාජය දැන් ගොඩක් වෙනස්. අපි ඒව රස විඳින්න වෙන්නේ දැන් කාලේ ඉන්න විදියටනේ. දැන් බක්ටි කරත්ත නෑ, පාරු නෑ. නේද? දැන් ගොඩක් ඒ කාලෙට වඩා ගොඩක් වෙනස්නේ. ඉස්සර දිවිච්ච දේවලුයි දැන් දිවිච්ච දේවලුයි ගොඩක් වෙනස්. එතකොට අපිට ඒව රස විඳින්න වෙන්නේ නිකන් හිතින් මවාගෙන ඒ කාලේ හැටි. දැන් ඒ වගේ ගොඩක් ලස්සන ජන කවි සහ ජන කතා තියෙනවා. අහලා තියෙනවද බලන්න මෙන්න මේ කැලණි ගඟේ ඉන්න කිඹුලිගේ පැටියා තල්ල සුදුයි බෙල්ලේ ගෝ මර කැටියා
මොන මං කැලණිකංග කියලා කිව්වේ කවුරු හරි කියන්න හරි කංග මොකද්ද කියලා බෙල්ල සිදුය තල්ලේ ගොමර කැටියා යනේ නෝරු පාරු නවතාගෙන හිටියා මිනි නොකයි මාතර මිනි නොකයි කැලණිකංගේ ඉන්න කිවුලේක පැටියා හරි හරි ගංග මොකද්ද කියලා එවන්න බලන්න හරි ගංග ඔක්කොම දාන්න chat box එකේ ටක් 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 ගාලා දාන්න හරි ගංග මොකද්ද කියලා හරි හෝ සමහර අය දානවා කළුතර කියලා සමහර අය දානවා ත්‍රිකුණාමලයේ කියලා සමහර අය දානවා මහවැලි ගඟ කියලා අනේ නේ ඒක කවුරුත් දාන්නේ ඔක්කොම දාලා තියෙන මාතර කියලා හරි हरे उत्तरे तमाय मातर गंगे इन्ना किंबुले के पेटिया तल्ले सुतु बेल्ले गो वर कैटिया जने नो रूपारु नवता गने सिटिया मिनी नो काई मातर किंबुले के पेटिया को खबरे मातर का टीन ना इन्ना ने चैटबॉक्स के दान आपकी मातर डॉक्यूमेंट क्या दान बा डॉक्यूमेंट मातर हरे तंग आडू में कहने मेक अभी ये बात लसन टक किया ने पुलांग का उरा रहीना मातर गंगे इन्ना किंबु लिगे पेटिया गारंटी एक कावा मन काकुल एक काकुल आकुस्त गत्ता वाला ते काकुल आकुस्त गांडे दे मेसी आटे हम मुनवारी गया उन्हें समाहर बेटे गारंटी एक पेंटा पुलवांग सर के कावी लसन अहिला मेसी आटे टा आवा वेंटा पुलवांग परिश्रम टा बलंत है अरे काटारी क्या ने पुलवांग द लसन ने थल सुदुई बेले गो मर कैटिया याने न ओरु पारु नवता किन सितिया मिनी नुकाई मातर किंबु लिगे पैटिया हरि दें वोया खावियो अपिक पाडंग करला निमे इने नेद वोया खावियो अपिक पाडंग करला निवे नमु तभी हमो म दान हरि हमो म दान ඔය කවියත් එක්ක තියෙන ලස්සන කතාව. ඔය කවියත් එක්ක තියෙන ලස්සන කතාව. දැන් ප්‍රාඩෝ ඉන්ටකූල ලෑන්ඩ් ක්‍රූසර් නේ. එතකොට බස්, ලොරි, වෑන්, කාර්, wheel barrack නෑ. එතකොට මේවා දැන් ඕන තරම් තියෙනවනේ පාරේ. එහෙන් මෙහෙට, මෙහෙන් එහෙට, එහෙන් මෙහෙට, මෙහෙන් එහෙට ක්‍රාස් පෝස්, පෝස් පෝස් ගාලා යනවනේ. පාර මාරුවෙන්ටත් දැරි තරමට දැන් වාහන පාරේ. ඉතින් හවසට ප්‍රවෘත්ති එහෙම බලනවා නම් කට්ටිය එහෙන් ආපු එකක් මෙහෙන් ආපු එකක් මූණට මූණ නිකන් කිට්ටු වෙලා සමහර අය තුවාල වෙලා සමහර අය අවසන් හුස්ම හෙලලා ස්පිරිතාලෙට එහෙම යනවා ගෙනියනවා පෙන්නනවා මොකද සමහර අයට හිත යන්න තිබිච්ච ගමන අද යනකොට සමහර ඒවා හැප්පිලා රියානතුරු බොහොම ලංකාවේ සිද්ධ වෙනවා දැන් ඒ කාලේ එහෙම තිබුණේ නැහැ ඒ කාලේ ගමන් බිමන් යන්න තිබ්බේ මොකද්ද 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 මේ පදින්නේ उन्ना मले वयना मले नाम है तीन आते हैं अरे मुकादमे पादीन मुकादमे पादीन मुकादमे पादीन पुट्साइकल है पुट्साइकल पादीन में पुट्साइकल पादीन में हाँ पारु समारा क्या ना ओरु अकेल अने ने मम्मी दो दो ले दिया नो अरे मम्मी दो दो ले दिया अरे ये तो कट ये हम तो हमें पादीन को हम ඔරුව පදින්න මෙහෙම ඕමනේ පදින්න පාරුව පදින්න මෙහෙම ආ ආ එහෙම දැකලා දිනන පාරු සමහර ලනු ඇදගෙනත් යනයි පාරු තියෙන සමහර ඒවා තියෙන ෆ්‍රීට ගහලා මෙහෙම පදිනියෝ කල පදින්න නේ අපි එහෙම ගියොත් කොත්තමල්ලි වෙන්න ඕන දවස් 30ක් විතර අපි එහෙම පාරු කද්දොත් එහෙම වේනියල් ගැට තම්බල බණ්ඩ වෙන මොකද සර්වාංගෙම රීදෙන්ද ගන්නවන්නේ අපිට ඉතින් දැන් ඔය ඕ පාරු වල තමයි ඉස්සර ගමන් බිමන් ගියේ ඉතින් ඔය මාතර ගඟත් එහෙම පාරු ගමන් කරන ගඟක්. මාතර විතරක් නෙවෙයි කැලණි ඔය උගක් ගංගාවල එහෙම තිබුණා. ලොකු රුවක් හදාගෙන නැත්තම් පහුරක් හදාගෙන ඒකේ වඩු මුට්ටු දාගෙන දින ගණනාවක් තිස්සේ ඔය ඉතින් ගඟේ පාවෙලා 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 යනවා. හරිද? යනකොට දැන් ඔය මේ දුර ගමන් ගිහිලා තියෙන කට්ටිය අත උස්සන බස්වල දුර ගමන් බදුල්ල කොළඹ හම්බන්තොට කොළඹ මොනරාගල කොළඹ අනුරාධපුර කොළඹ නුවර කොළඹ එතකොට ඕ වගේ එකක් පැය 6 7ක් යනකොට අර මේ සාමාන්‍ය කඩේක එළවලු රොටියක් 35යි නම්
ඒ කඩේ 65යි 75යි වෙන කඩවල නවත්තලා තියෙනව නේද රෑ කඩ කියලා කියන්නේ රෑ කඩ එහෙම නේද සාමාන්‍ය වෙන කඩේ 30යි නම් රෑ කඩේ 60යි නේ අන්නේ රෑ කඩ තියෙනවනේ ඔය නවත්තන්නේ එතකොට බස් ගිහිලා රෑ කඩේ නවත්තන ඒ කඩේ නැවතුම කට්ටිය වැහැලා මොකද කරන්නේ තේ බීලා ආපහු බස් එකට නැගලා ආපහු ගමන යනවා ඊට පස්සේ සීට් එකකට එම නැගලා රොටි හදන්නට දන්නේ නැහැ. අම්මා පේන්ටවත් රොටියක් හදලා නැද්ද? මම රොටි හදන්න හැටි කියලා දෙන්නද? හදලා තියෙනවා. ආ ඒක බ්ලෙන්ඩර් කරලා හැම නේද හදන්නේ? දන්නේ. ඈ? දන්නේ. බ්ලෙන්ඩර් කරලානේ හදන්නේ නේද? දන්නේ. අම්මා ගන්න රොටි හදනකොට කොහමද? බ්ලෙන්ඩර් කරලා නේද හදන්නේ කියලා. බ්ලෙන්ඩර් කරලා නැහැ රොටි හදනකොට. හරි. එතකොට මට කියන්න. ආ මොනවද තියෙන්නේ ඇත්තේ රොටි. තව මොනවද? පිට්ටු. පිට්ටු? පිට්ටු. පිට්ටු පිට්ටු ආ ආ ඔය දැන් මොකක් හරි ප්‍රශ්නයක් අහුවම කියලාගෙන ඉන්නකොට මොකද අහන්නේ මොකද කියන්නේ බුම්බාගින මො කොහොම කියලාද බයින් ඔන්න දැන් අම්මා කොහමද කෙල්ලේ මෙතන දෙවිච්ච මේ කරවල කෑල්ලකෝ සද්ද නැහැ කෙල්ලේ මෙතන දෙවිච්ච කරවල කෑල්ලකෝ සද්ද නැහැ කෙල්ලේ මෙතන දෙවිච්ච කරවල කෑල්ලකෝ मनोवाद පිට්ටු රොටි නේ රොටි පිට්ටු හරි පිට්ටු රොටි පිට්ටු තවල් බලමු කාගෙන් හරි තව මොනවද තියෙන්නේ නැති කියලා ආ මෙතන ඉන්නවා කවුද දෙස්සදි දෙස්සදි ආ දෙස්සදි දෙස්සදි මයික් එක ඔන් කරගන්න දෙස්සදි තව මොනවද තියෙන්නේ නැති ආ ආප්ප ආප්ප ඉන්දියාප්ප ඉන්දියාප්ප හරි ඔය කඩේ තිබුණේ හරි දැන් කීප දෙනෙක් කියවනේ ඔය කඩේ තිබුණා අග්ගල කණ්ඩෝම් පුතා හෙලෙනගින් ඩෝම් පුතා තව තිබ්බ උඩ බැලුම් මොනවද උඩ බැලුම් කාලා තියෙන කට්ටිය අත උස්සන්න බලන්න නෑ උඩ බැලුම් කාලා තියෙන කට්ටිය ආ ගොඩක් අය කාලා තියෙනවා හරි වෙරි ගුඩ් එතකොට ඕකේ තිබුණා තව නාරංගුලි 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 කියනවා කාලා දිනවද නාරංගුලි නෑ නේ ආ කපුවා ඉන්නේ එතකොට ආශ්මි ආස්මි ආස්මි හරි
එතකොට කොකිස් එතකොට හලප වණ්ඩු ඔව තමයි තිබ්බේ හරිද ඔව තමයි මේ කඩේ තිබ්බේ දැන් දැන් අරහෙන් එනවා ඇතින් මොනවද එන්නේ ලොරි නෙමෙයි මොනවද එන්නේ පාරු පාරු මෙහෙම එනකොට දැන් ඔය යන එන ඔරු පාරු නවත්ත ගන්නවත් එපැයි නවත්ත ගන්න පොඩි උපක්‍රමයක් මේ දැන් මේ මේ කඩේ හිටියා අම්මා කෙනෙකුයි දුවෙකුයි හරි අම්මයි දුවයි හිටියේ එතකොට මේ දැන් එන කට්ටියව නවත්ත ගන්න පොඩි උපක්‍රමයක් පාවිච්චි කරා මේ අම්මා දැන් ඔයාලා ගිහින් තියනවාද ඔය රෙදි කඩවලට ඒ රෙදි කරවලට ගියාම ඉස්සරහම එක්කෙනෙක් ඉඳගෙන මෙන්න මෙහෙම කරනව නේද අයිබෝන් 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 මිස් අයිබෝන් සර් අයිබෝන් මිස් නෑ ඔය සමහර කඩවලට ගියාම ඉස්සරහම ඉඳගෙන අයිබෝන් මිස් කියලා කියන කට්ටිය ඉන්නවනේ ලස්සන අය නේද දාන්නේ ලස්සනට අන්දලා ලස්සන හිනාවක් තියෙන ලස්සන කට්ටිය තමයි ඉස්සරහින් දියලා තියෙන්නේ ඇයියේ එතකොට කඩේ ගාවට යනකොටම ඇතුළට යන්න හිතෙනවා. ඒ හින්දා තමයි ලස්සන කට්ටිය දාලා රිසර්ච්. දැන් මේ අම්මත් මොකද කරේ? මේ අම්මටත් තියෙන ලස්සන දෝනියන්ද කෙනෙක්. ඒ කියන්නේ දුවක් හිටියා. හරි ඈත ඔරුවක් පේනවා දැක්ක ගම මොකද කරන්නේ? අර දෝනියන්දට කියනවා ගඟා ඉදට යන්න කියලා. එතකොට අර ඔරුවල ඉන්න කට්ටිය මොකද ඉබේම අර කඩේ පැත්තට ඔරුව හැරෙනවා. පාරුව හැරෙනවා. හරිද? මොකටද? රිසෙප්ෂන් ආයිබවන් කියලා කියන්නේ. හරිද? දැන් එහෙම ආවම දැන් ඉතින් මෙතන නැවතුම අනිවාර්යෙන් කඩෙන් තේබොන්ටත් එපා නැත්තම් හරව මොකටද නැවතුවේ කියලා. එහෙනම් දැන් එනවා කඩේට. කඩේට ආවම අග්ගලාවක් කියද? දෙගුණ කළා තමයි කියන්නේ. 20යි නම් 40යි කියන. හරිද? දැන් මේ ගණන් වැඩියෙන් කියන හින්දා මෙයාට නමක් දාලා තිබ්බා මොකද්ද? කිඹුලි කියලා. මොකද්ද? ඒ අම්මට කිව්වේ කට්ටිය කිඹුලි කියලා. ඇයි? ගණන් වැඩියෙන් දාන නිසා කිඹුලි කියලා කිව්වා. දැන් ඔන්න කතාව තේරෙන්නේ. මාතර ගඟේ ඉන්න කිඹුලිගේ පැටියා. දැන් පැටියා කවුද? පැටියා තමයි ගෙදර ඉන්නේ දෝනියන්ද. දැන් කිඹුලි කවුද? ඒ අම්මා. හරි ඊට පස්සේ මාතර ගඟේ ඉන්න කිඹුලෙගේ පැටියා තල්ල සුදුයි වෙල්ලේ ගෝවර කැටියා ඒ කියන්නේ හරි ලස්සනයි කියලා කියන්නේ හරිද පැටියා ලස්සනයි ඒ කියන්නේ ගෑනුලම හරි ලස්සනයි යනේන ඔරු පාරු නවතාගෙන සිටියා අර අරුවක් කෙනෙක් දුවල දුවල ගඟා ඉනට යනවා එදෙවිද මෙහෙම කළා ඔරු නවත්ත ගන්න තේනවනේ මිනී නොකයි මාතර කිඹුලෙගේ පැටියා හැබැයි ඉතින් අම්මා නැති දවසට එයා ලොකු වැඩි මුදලට ගන්නෙ නෑ වැඩි මුදල් ගන්නෙ නෑ ලොකු ගණන් කියන්නේ නෑ. ඉතින් අම්මා තමයි අර ලොකු ගණන් කියන්නේ. ඉතින් මිනිස්සු ඕකට තමයි ඔය කවිය හැදුවේ. බලන්නකෝ. කොච්චර ලස්සනට මේ කතාව අලලා නේ අලලා කියන්නේ ඒක සම්බන්ධ කරලා කොච්චර ලස්සනට කවියක් ලියලා දිනවද. දැන් ඔය කවි පාඩම් කරලා නෙවෙයි නෑ. කොච්චර ලස්සන කවිද. හරි. ඊට පස්සේ තව වගේ ලස්සන ඒවා තියෙනවා. කාටුන් එකක් බලමු කියලා කියන. හරි මම බලන්න දෙන්නම්. කාටුන් එකක් බලන්න දෙනවා. කාටුන් වගේද සර්ගේ කතා. හරි. කාටුන් නම් කොහෙන් බලන්න වෙයි? කාටුන් වගේද සර්ගේ කතා එතකොට කාටුන් එකක් දෙන බලන්න යනවා දැන් මම කරුණු දෙකක් කිව්වා එකක් තමයි මේ ජන සාහිත්‍යයේ තියෙන දේවල් එන්නේ කටින් කටට එහෙම නැත්නම් පරම්පරාවට තමයි එන්නේ දෙවැනි එක තමයි මේවා නිර්මාණය වෙලා තියෙන දුක් සතුට වේදනාව සන්තාපය මේවා මත පදනම් වෙලා තමයි මේවා නිර්මාණය වෙලා තියෙන්නේ කියලා කියන්නේ දැන් දුකට කියපුවක් තියෙනවනේ සතුටට කියපුවක් තියෙනවා එතකොට සන්තාපයට කියපුවක් තියෙනවා. දැන් අපි කතාවකුත් කිව්වනේ. එතකොට දැන් කවියකුත් කිව්වා. සර් නම් මරු සර් කියලා ගන්න. කවුද? ඉත්මා. Thank you. සර් නම් මරු සර් කියලා දාලා දෙන්න. හරි. මම මරු සර් නෙමෙයි. මම මරු සිටින දිසාවෙත් නෙමෙයි ඉන්නේ. එතකොට මම ඇවිල්ලා පහන් සර්. හරි. It's a joke. එතකොට අපිට උගන්නන සර්ලා මේ වගේ නෑනේ මන් 10 අපිට උගන්නන සර්ලා මේ වගේ නෑලු හරි ඉතින් අර එක වගේ 7 දෙනෙක් ඉන්නවා කියලා මාංශ නිවා ගැනීමට හරි ඔන්න දැන් කාරණා දෙකයි දැන් ඔය ආසේ ප්‍රධාන කාරණා දෙක මතක තියාගන්න එකක් પરම්පරාවෙන් එනවා දුක සෝපේ සන්තාපේ මේවා මත පදනම් වෙලා තමයි ජන කවි නිර්මාණය වෙලා තියෙන්නේ හරි ඔන්න අපි තව අලුත් කරණක් හොයාගෙන යනවා
ඊළඟට කියනවා ජන කොට්ටාසයන් ඥාන සම්භාරයන් පරපුරෙන් පරවරට පවරාදීමේ මාධ්‍යයක් වන ජන සාහිත්‍ය සංස්කෘතිය කැඩපතක්සේ සැලකෙන බැවින් ඒවා බිහිව සමාජයේ බිවි පෙවත හැදෑරීමට වැදගත් වේ. පුරාණෝක්ති මිත්‍යා කතා වීර කාව්‍ය ආදී වශයෙන් මේ ජන සාහිත්‍ය නිර්මාණය වෙලා තියෙනවා. හරිද? එතකොට දැන් අපි හිටියේ නෑනේ ඔය පරණ සමාජයේ. එතකොට අපිට ඒව ගැන යමක් ඉගෙන ගන්න නම් අපි මේ ජන සාහිත්‍ය යම් ප්‍රමාණයකින් ඉගෙන ගන්න ඕන. හරිද? ඒක තමයි මේ කියන්නේ. ලිවීමේ ක්‍රමයක් හෝ අකුරු නොදැන සිටි මිනිස්සු ඔවුන්ගේ අධ්‍යක්ෂින් දැනුම කටින් කට පවත්වාගෙන ආව ජනශ්‍රුති ෆොක්ලෝ නමින් හැඳින්වෙයි. හරි, මේවට අපි කියනවා මොකක් කියලාද? තනි වචනෙන් කියනවා මොනවද? ජනශ්‍රුති. මොකද්ද කියන්නේ? ජනශ්‍රුති. මොනවද කියන්නේ? මොකද්ද මේවට කියන්නේ? ජනශ්‍රුති. මොකද්ද කියන්නේ? ජනශ්‍රුති. ඔන්න අලුත් වචනයක් අල්ලගත්තා. මොකද්ද කියන්නේ? ජනශ්‍රුති. කියන බණ හයියෙන් අල්ලප ගෙදර ආයත් බය වෙන්න එක කියන්නේ ජනශ්‍රුති. මොනවද කියන්නේ? ජනශ්‍රුති. මොනවද? ජනශ්‍රුති. මොනවද? ජනශ්‍රුති. මොනවද? ජනශ්‍රුති. බලමු. මේ නුවන්ධාරි නුවන්ධාරි ඔන්න අනිත් පැත්තට ඕනවට වඩා නැමිලා පුටුව කඩාගෙන බිම වැටිලා ඊට පස්සේ හාක බොන් ගාලා බෙල්ල අලවන්න වෙන්නේ. හරි, මයික් එක ඔන් කරන්න නුවන්ධාරි. හරි, නුවන්ධාරි ඒ කියන්නේ ඇස් ඇත්ති. හරි, ධාරී ගාමි වාමි වෙනි පතිකාර කම් නුක කියලා ප්‍රත්‍ය තියෙනවා සිංහලෙන්. පස්සේ කාලෙක ඉගෙන ගමු. හරි, නුවන්ධාරි කොහෙද දුවන්නේ? හරි, මේක දිවිමේ තරගයක් නෙමෙයි. ප්‍රශ්නයක් අහන්න හදන්නේ. මොන ශ්‍රුති කියලාද කිව්වේ? ජනශ්‍රති. ඈ? ජනශ්‍රති. හරියටම කිව්වද? හරියටම කිව්වේ නෑ වගේ. ජනශ්‍රුති. මොකද්ද? ජයන්න ජනශ්‍රුති. ජනශ්‍රුති 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 ජනශ්‍රුති. මොකද්ද? ජනශ්‍රුති. අපේ බිනි බිනරි බිනරි බිනරමලි ඉන්නගේ ලහලා යමු බානි. හරි, බිනරමලි බිනමරි නෙමෙයි, බිනරි ගිසංකා. මයික් එක ඔන් කරන්න. හරි, බිනුරිද? ආ, බිනුරි. හා, බිනුරි කොහමද? බිනුරි හොඳයි සර්. මේ දවස්වල ඕමික්‍රෝන් ඉන්නවා එහා මෙහා යනවා කියලා දන්නවද? ඔව් සර්. ආ, ඔමික්‍රෝන් මෙහෙම හම්බෙන්න යන්න එපා පොඩා. ෂේප් එකේ ඉන්න ඕනේ ඔමික්‍රෝන් එක. ඈ, මෙයා ටිකක් දරුණයි කියලා කියන්නේ පොඩි ළමයි එක්කමයි ලෝ ගනුදෙනු කරන්න එන්නේ. බලන්ටකෝ වෙන අය නැතු ඈ නේද? හරි, මට දෙස් බිනුරි බිනුරි කියන්ටකෝ මොන ශ්‍රුති දේව? ජනශ්‍රුති. මොනවද ජනශ්‍රුති කියන්නේ? අපි වෙන එක්කෙනෙක්ගෙන් අහලා බලමු. ආ, අපි අහලා බලමු. මෙන්න මෙතන ඉඳලා මහේෂි. මහේෂි දැනගත්ත මහේෂිකින් තමන් අහන්නේ කියලා. හරි, මහේෂි හරියටම දැනගත්ත මහේෂි තමන් අහන්නේ කියලා. ඔන්න මහේෂි කාට මං එනවා. මහේෂි. ඔව් මහේෂි, කොහෙද ඉුවද ඒ පාට? මහේෂි මහේෂි මයික් එක ඔන් කරන්න. හරි, මහේෂි මයික් එක ඔන් කරන්න. මේ ඇංගලි දෙක් කරනකොට ස්ප්‍රයිඩර් මෑන් එනවා වගේ. මේ 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 හරි, ඔව් මම ස්ප්‍රයිඩර් මෑන් එනවා. එතකොට මයික් එක ඔෆ් කරන්න මේම කරලා ළඟට යනකොට මේ ඔය වැරද්ද දෙනා නේ. ස්ප්‍රයිඩර් 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 බූ. හරි, මහේෂි කියන්නේ මොනවද ජනශ්‍රුති කියන්නේ? ජනශ්‍රුති කියන්නේ මොනවද? අර කාඩාර කියන්න පුළුවන් එක්කෙනෙක් ඉන්නවා නම් අතෝසන් මොනවද ජනශ්‍රුති කියන්නේ? හෑන්ඩ් මාක් එකක් දාන්න කියන්න පුළුවන් කෙනෙක්. හරි, මහේෂි ජනශ්‍රුති කියලා කියන්නේ අපි ඔය කියපු ජනගී ජනකවි ජනකතා මේවට අපි කියනවා මොනවද කියලාද? ජනශ්‍රුති කියලා. මොකද කියන්නේ? ජනශ්‍රුති කියලා. හරිනේ, රයිට්. අපි තවද මෙතන ඉන්නේ? උවින්දු ගීතාංජන. උවින්දු උවින්දු උවින්දුට කැමරාවක් නැද්ද? උවින්දු උවින්දුට කැමරාවක් නැද්ද? උවින්දු මයික් එක ඔන් කරන්න. හරි, උවින්දුට කැමරාවක්. ආයි මයික් ඔෆ් කරගත්ත. එකපාරක් ඕගොල්ලෝ නැග්ගහම ඇති. හරි, ආයි නැගිටපන්. ආ, උවින්දුට ඉන්නවා, කැමරාවක් තියෙනවා. මම බැලුවා ඉතින් කැමරාවක් නැත්තම් උවින්දුට පුළුවන් නේ තමන්ගේ බලය පාවිච්චි කරලා පෙනී ඉන්න. උවින්දු කියලා කියන්නේ කාටද?
ඔයා හිතාගෙන ඉන්නේ ඔයා තමයි උවිඳු කියලා. ඔයිට කලිනුත් උවිඳු කෙනෙක් හිටියා. කවුද උවිඳු කියන්නේ? මං වගේ ළමයි. ඔයා වගේ ළමයෙන් තමයි අත්. එයා තමයි විශ්ුදෙයිය. විශ්ුදෙයියටත් උවිඳු කියනවා. හ්ම්. සෙල්ලම් කෙනෙක් නෙමෙයි හොඳේ. හරි. හරි. එතකොට මම බැලුවා ඉතින් කැමරාව නැතත් ආ දරුව කියලා හැමෙන්න පුළුවන්. හරි. විශ්ුදෙයියනේ. හරි. ආ විශ්ුදෙයිය ගැනත් ලස්සන කතාවක් තියෙනවා මම පස්සේ ලාවක් කියන්න. හරි උවිඳු වඩ කියන්නේ ජනස්තුති කියන්නේ මොනවද? ජන කවි වලට. ඔව් ජන කවි වල. ඈ? ජන කවි වල ජන කතා වලට. ඔව්. ජන කවි ජන කතා ජන සාහිත්‍ය ජන ගී වල. උවිඳු මොකක් හරි ජන කවි වලත් එක්කම පොඩි තරහක් තියෙනවද? නෑ. නෑ අද්දක මෙහෙම අලගෙන ජන කවි වලට ජන කතා වලට කියලා කියපු හින්දා මං හිතුවේ මොකක් හරි තරහක්වත් තියනවාද කියලා නෑ නේ හරි ලස්සනට කියන්න ඕන ජන කවි ජන සාහිත්‍ය ජන ගී මේ වඩ තමයි ජන සාහිත්‍ය කියන්නේ දැන් කියන්න බලන්න ලස්සනට සර් වගේ කියන්න හොඳට 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 කොන්ද කෙලින් තියාගන්න හොඳට හොඳට ගන්න පෞරුෂය පපු දාන ඉස්සරහට දාන්න දැන් කියන්න ජන කවි ජන ගීත ජන සාහිත්‍ය जनश्रुति कौर जन कथा जन गी जन कवि मे उम जन साहित्य जनश्रुति मुखदे जनश्रुति කවුද ලස්සනට කියන්නේ බලමු කාටද දෙන්නේ අපි කියන්න සර් කියන වගේ ලස්සනට කවුරු හරි කියමු වань ආ මේ ඉන්නේ මෙතන ඉන්නවා කවුද අනේ කැමරා ඔෆ් කරන් ඉන්න කටියත් ඔන් කරන්නකෝ එතකොට මට පුළුවන් ඒගොල්ලත් එක්ක සම්බන්ධ වෙලා කතා බහ කරන්න ලහිරු 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 මිස් සර් ලහිරු මිස් මහිරු ලි මොකද माहिरु माहिरु लाहिरु मटे देंगे होया लिसारु दे नहीं नहीं ऐसे माहिरु माहिरु हाँ माहिरु नहीं माहिरु माहिरु को है गया दिखला मैं होया गया ना देने आ माहिरु हम बुना अरे माहिरु माहिरु मना वादे जाना सोती क्या लगे क्या बना लासन सर මම දැන් සර් දැන් ලොග්ුණේ සර් ලින්ක් එකේ මම ලොග්ුණා සර් පටන් ගන්න තිබුණේ ඊට පස්සේ මම ආයෙම ලොග් වෙනකොට සර් පටන් අරගෙන සර් මට සර් මේ මම දැන් ලොග්ුණේ සර් හරි පුදනකොට මගේ ආපියාගා කියලා ලොග් වෙන්න බැරි වුණා නේ කමක් නැහැ ඊළඟ දවසේ ආයෙ හොම වෙන එකක් වෙන්නේ නැහැ හරි අර ගොඩක් සර් රෙකෝඩින් එක දාන්න පුළුවන් නේද අර රෙකෝඩින් එක බලන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ වෙබ්සයිට් එක කියලා රෙකෝඩින් එක වාට ඕන වෙලාවක බලන්න පුළුවන් හරිද වෙබ්සයිට් එක මේ විදියක් නැහැනේ අහා මේ අපේ මගේ මේ ෆෝන් එකේ අපේ තාත්තා මගේ ෆෝන් එකේ තියෙන්නේ මිස් සර් ඇන්ඩ්‍රොයිඩ් නෙමෙයි ආ වෙබ්සයිට් එකෙන් තමයි පුතා බලන්න පුළුවන් හරිද right හරි ඔන්න ජනශ්‍රුති කියලා කියන්නේ ඒවට දැන් හැමෝම දන්නවා මොනවටද ජනශ්‍රුති කියන්නේ කියලා හරි මේ සර් මට දැන් ලොග් වුණේ හරි එතකොට ඔන්න දැන් මම කරුණු කීපයක් කියලා දුන්නා එක තමයි ජන කවි ජන ගීත මේවා පවත්වාගෙන ඉන්නේ පරම්පරාවෙන් පරම්පරාවට මේ ජන කවි ජන ගීත ජන ගී නිර්මාණය වෙලා තියෙන්නේ මිනිස්සුන්ගේ දුක සතුට වේදනාව සන්තාපය කියන මෙන්න මේවා මුල් කරගෙන හරි ඊළඟට මේ ජනගේ ජන කවි එතකොට ජන කතා වලට අපි කියනවා ජනශ්‍රුති කියලා හරිද මොන ප්‍රධාන කරුණු තුනක් අද ඉගෙන ගන්න ඕන ප්‍රධාන කරුණු තුනක් මතක තියාගන්න ප්‍රසමං මාතර ගඟේ ඉන්න කිඹුලගේ පැටියා කතාව කියලා දුන්නා සහ කවිය කියලා දුන්නා තව තියෙනවා කතා තියෙනවා වීඩියෝ එකකුත් තියෙනවා බලමු අදම වීඩියෝ එක පෙන්නනවද නැද්ද කියලා අපි තීරණය කරමු තව ජන කවි ගොඩාක් තියෙනවා මම ඔඩියෝ වීඩියෝට ලස්සනට හදාගත්තේ ඒවා පැල් කවි ගොඩාක් තියෙනවා අපි එක දවසකින් ඉතින් පාඩම ඉවර වෙන්නේ නැහැ නේ හරි එතකොට මේ වඩ අපි කියන ජනශ්‍රුති කියලා රයිට් අපි තව එක කාරණයක් හොයාගෙන යමු
ජනකතා පිරුළු ජනකවි ජනනාටක උපාරණ ආදී ඒට අයත් වේ පොතපතෙහි නොලියුණද ජනකෘතේවා බිහි ජන සමාජයේ සාහිත්‍යයක් ලෙස සැලකින් හරි දැන් මට කවුරු හරි දන්නවා නම් කියනකෝ ආඩි 7 දෙනාගේ කැඳහැලිය ගැන කතාව දන්න ආඩි 7 දෙනාගේ කැඳහැලිය කොයිනවද දන්න කට ඔබ බලන් ඉන්නවද කියලා දන්න කට බලමු දන්න කට ආඩි 7 දෙනාගේ කැඳහැලිය හරි අහා අහලා තියෙන කට්ටිය දාන්නකෝ chat box එකේ අහලා තියෙනවා අහලා තියෙනවා අහලා තියෙනවා අහලා තියෙනවා කියලා අහලා නැති කට්ටිය දාන්න නෑ 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 සර් කියන්න කියලා දාන්න හරිද හරි අහලා තියෙනවා අහලා තියෙනවා මම කියන්න ඕනේ නැහැ මේකයි මම මේ අහන්නේ අහලා තියෙනවා අහලා තියෙනවා අහලා තියෙනවා අහලා තියෙනවා අහලා තියෙනවා නෑ සර් අහලා තියෙනවා ගොඩක් අහලා තියෙනවා නෑ සර් නෑ සර් නෑ සර් නෑ 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 ගොඩක් අහලා නෑ කියලා හරි එතකොට අර දර කපන්න ගිය මිනිහගේ කතාව අහලා තියෙනවද පොරෝ ගඟට වැටිච්ච එක නෑ නෑ ඒකනේ කියන්නේ ඒක අහලා නෑ සමහර අය අහලා තියෙනවා නෑ 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 එන එක කියන්නේ හරිද දැන් මේකත් මේ එක්තරා ජන කතාවක් ජනශ්‍රුතියක් හරිද ජනශ්‍රුතියක් ආ මේකයි කතාව ලෑස්තිද කතාව අහන්න ලෑස්තිද කතාව අහන්න ලෑස්තිද කියන්නේ යස් එන හයියෙන් හොඳ හුස්මක් ගන්න අරේ හරි නාලහැම නැත්තම් ගන්න එපා කිහිල්ල තියෙන සුන්දර කලන්තේ දාලා වැටෙන්න පුළුවන් පරිස්සමකට ගන්න ඕනේ හුස්ම ගන්නකොට හරි ඔන්න ආයෙත් හොඳ හුස්මක් ගන්න ඕනේ හරි හොඳ හුස්මක් අරගෙන වැඩේ ලෑස්තියි මෙහෙමයි කතාව සර් කාටුන් එක බලන්න ඕනේ දෙනවා දෙනවා ඉඳ බලන්න බලන්න දෙනවා දවසක් මිනිස්සේ එකමත් එක කාලෙක එහෙමනේ කතන්දර පටංග වන්ස් පෝන් ටයිම් එහෙමනේ කියන්නේ එකමත් එක කාලෙක මිනිස්සෙක් හිටියා කාටුන් එකක් බලන්න දැන් දෙනවා කතා ඉවර වෙච්ච එකන් කාටුන් එකක් බලලා වාග්ය හරි ආසයි කාටුන් බලන්න හරි වාග්යට අනිවාර්යෙන් කාටුන් එකක් දෙනවා ගෲප් එකට හරි දාන්න මිනිස්සෙක් හිටියා මේ මිනිස්සගේ රස්සාව තමයි දර කපන වැඩ දර කපන එක ඒ කාලේ තිබ්බේ නැහැ චෙන්සෝ ඒ කාලේ තිබ්බේ නැහැ කියක් ඒ කාලේ තිබ්බ දේ තමයි මොකද්ද ටොක් 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 මොකද්ද 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 දාන්න දාන්න චැට්බොක්ස් එක දාන්න මොකද්ද 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 කැත්ත නෑ මන්නේ නෑ මේසපීය නෑ එතකොට ගිරේ ගිරෙන් කපුලන් දන්නේ තර කපන් ඒවා එකක්වත් දාලා තිබුණ හැමෝම හරි උත්තරේ දාලා තිබ්බා ඒ තමයි පොරව හරි පොරව පොරවත් කරේ තියාගෙන මේ මිනිස්සයා දැන් යනවා කැලේට එහෙම යනවා චරස් බරස් චරස් බරස් යද්දි කොටි එහෙම කෑ ගහනවා නරි කුකු හරි කෑ ගහනවා හරි එතකොට කුරුල්ල හරිද ගහ දැකලා ගහේ හෙමීට 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 ගහ මුදුනට නැගලා නැගලා බිම බලනකොට ඒ ළඟින් ගලාගෙන යනවා මොකද්ද 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 ගලාගෙන යන්නේ මොනවද ගලන්නේ මොහවැලි කැලණි කළුවලවේ යන ගංගා නෙමෙයි ඒ හතරෙන් එකක්වත් නෙමෙයි වෙන ගඟක් හරි ඇමසන් ගඟක් නෙමෙයි ලංකාවේ තියෙන එක මොකක් හරි ගඟක් ගහම ගලාගෙන යනවා හරි ගලාගෙන යන ගලාගෙන යන ගඟ ගඟේ තියෙන වතුර දැන් සොර 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 ගාලා මේ ගඟ හරි ගැඹුරුයි
නිල්ම නිල් පාටයි අතුල කළුම කළු පාටයි පේන්නේ නැහැ ගැඹුරුම ගැඹුරුයි හරිද ටිකක් කළා මෙහෙම ටොක් 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 ගගා ගහේ අතු කප කපා ඉන්නකොට එකපාරටම පොරව වැටුණා දුක් ගාලා ජබුක් ගාලා ගඟට හොඳම වැඩේම කියන්නේ මේ දරඟ පණ්ඩාපු මිනිස්සයාට දැන් පොරව ගන්න ගඟට වැහලා පොරව ගන්න පීනන්න බෑ එයාට පීනන්න බෑ දැන් මෙයා කල්පනා කරනවා දැන් මට පොරව ගන්න බැරි වුණොත් මට දර කපා ගන්න බැරි වෙනවා දර කපා ගන්න බැරි වුණොත් මට දර අරන් යන්න බැරි වෙනවා දර අරන් යන්න බැරි වුණොත් මට දර විකුණලා සල්ලි ගන්න බැරි වෙනවා සල්ලි ගන්න බැරි වුණොත් මට ඒ සල්ලි වලින් ගන්න බඩු අරගෙන ගෙදර යන්න බැරි වෙනවා එතකොට බඩු නැතුව ගෙදර ගියොත් ගෙදර කට්ටිය බඩගින්න ඉන්නවා බඩගින්න ඉන්න එක දරා ගන්න බැරි වෙනවා දැන් 1000 ප්‍රශ්න එකින් එක ඔළුවට ඇවිල්ලා මෙයාට කොච්චර වේදනාවක් දැනුණාද කියනවනම් මෙයා दुख हितने प्रश्न दुख संतापे ආන්ගයා ඉඳගෙන ඉන්න පුටුව හොදටම රත් වෙනවා හීටරේ ගැහුවා වගේ. හරියට අයන් එක වගේ. හරිද? එතකොට දැන් එයා බැරි වෙලා හරි මිනිස්සෙක් දුකෙන් ඉන්න වෙලාව ඒ පුටුවේ ඉඳගෙන හිටියොත් එහෙම එයාගේ පශ්චාත්භාගයේ පපඩමක් වගේ වෙනවා. ඒ නිසා එයා කොයි වෙලාවකවත් එහෙම ප්‍රශ්නයක් තියෙන වෙලාවක ඒ පුටුවේ නම් ඉඳගන්නේ නැහැ. එයාට කියන්නේ අපි මම තුන් ලෝකේ මං සක්කර දෙයියෝ අන්න හරි. සක්‍ර දේවේන්ද්‍රයා. සක්‍ර දේවේන්ද්‍රයා. ඒ ටික සරට ඉන්නේ. හරි. දැන් මෙයා අඬනකොට සක්‍ර දෙයියෝ ඉඳගෙන හිටියා මෙහෙම ඉඳගෙන හිටියා මෙයාගේ දුකට එකපාරටම පුටුව රත් වුණා ජොග් ගල නැගිට්ටා හරි දක් ගල නැගිට්ටා නැගිට්ටට පස්සේ දැන් බැලුවා මෙහෙම කරලා කොහේද මේ Google Map එකද ආයි කාලේ Google Map එක තිබ්බේ නැහනේ බැලුවා කොහේද මේ මෙයා ඉන්නේ කියලා බලලා බලනකොට මෙහෙම හොඳට ස්කෑන් කරනකොට හම්බුණා අන්න ගහක් උඩ මිනිස්සෙක් ඉන්නවා යාඩක් ගල මෙහෙම කරගත්තා මෙහෙම කරගත්තා යුෂ්මතා කිමද අඬන්නේ තාට සිදුවේ කුමක්ද දේවයන් වහන්සේ දේවයන් වහන්සේ කියන්නේ බෑ සක්වදී වගේ නෙවෙයි යා මිනිස්සෙක් වගේ යා මෙහෙම කළා එකපාර මිනිස්සෙක් වගේ ඕ කරලා මිත්‍රයා ඔබ කුමක් සඳහා අඬන්නේද එහෙම ඉස්සර කතා කරන්නේ කුමක් සඳහා අඬන්නේ නොවේ මිත්‍රයා මගේ පොරෝ බිමට වැටි තියෙනවා අඟකට වැටි තියෙනවා ඒ නිසයි මං අඬන්නේ කියුවා अरे ओबट पुलवा ने गंगट पेन ओबे पुरव गंट अने मित्रया मट पीन बे मित्रिया गंगट पेनो पुरवात्ने मातने अरे पसवा अरे ना डन ना डन अंडने पा अंडने पा इंट माव पेनला पुरवर कि गंगट दिय पतुलट कि अरगणवा का मुखद मुखदीना मगे එරසේ ධම්මජබස්කලා පවර පොරව ගඟට එරසේ ආයි කලගෙන ආවක ඒ මොකද කියන්නේ රෙදි පොරවක් නෙමෙයි එක්කෙනේ දාලා තියන රෙදි පොරවක් කියන රෙදි පොරවක් නෙමෙයි මොන පොරවද ඉංග්‍රීසියෙන් රිඩි කියලා දෙනවා රෙදි වගේ වේ හරි රෙදි පොරවක් නෙමෙයි මොන පොරවද රීදි පොරවක් රීදි පොරව එරසව මිත්‍රා මේ පොරව ඔයාගේ නැත 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 මට තිබුණේ නැත රීදි පොරව මට තිබුණේ මලකඩක පරණ පොරවක් ඊළඟ පාර ආයිද්‍යාපතුල් ගිහලා අරගෙන ආවා ඇත්තටම එයාගේ පොරව එල්ලවවා
මිත්‍රයා මේක වාගේ පොරොද අයියෝස් කියලා සතුටට පත් වෙනවා ඔව් අනේ ඔක මගේ පොරොව කියලා ඩග් ගාලා ඉල්ලගන්න රස්කුවා හරි ඔන්න ඊට පස්සේ එකපාරටම මේ මට ඉඳලා ගලා දැන් ආවා කවුද ආවේ දැන් ආවේ කවුද දැන් මේ කවුද දැන් සක්‍ර දෙවි යෝෂ්මා තරුණයා මම එසේ පෙසේ කෙනෙක් නොව මම සක්‍ර දේවේන්ද්‍රයා ඔබ ඊටාම අවංක පුද්ගලෙක් ඔබ ඊටාම අවංක පුද්ගලෙක් එසේසං එසේ එසේ ඔබ රත්තරන් පොරක් පෙන්නුවද ඔබ කිසිවිටකත් ඇයට ලොබ බැන්දේ නැ ඔබට රිදී පොරවක් දුන්නද කිසිවිටක ඔබ ඇයට ලොබ බැන්දේ නැ ඔබේ සත්‍යතාවයට ගරු කරමි මා ඔබට රිදී පොරවයි රත්තරන් පොරවයි මේ පොරවයි තුනම ඔබට ලබා දෙවි කියලා පස්සන් දාසකට බුදුහන්න දේවයන් වහන්ස බොහොම පිං කියලා තුනම අරගෙන ගිහිල්ලා අර අතරම් පුරවයි රිදී පුරවයි විකුණලා සතුටින් ජීවත් වුණා කියලා තමයි කියන්නේ. ඉතින් ඔය සත්‍විතාවය ගැන අවංකකාවයක තමන්ගේ තමන්ට අයිති නැති දේවල් ගැන තමන් ලොබ නොබැඳපු එක ගැන ලස්සන කතාවක්. ඉතින් ඕක ජනසෘතියේන කතාවක්. හරි? ඕකත් ජන කතාවක්. දැන් ඔය වගේ කතා දහස් ගාණක් අපේ ජන සාහිත්‍යයේ තියෙනවා. හරි? අපේ ජන සාහිත්‍යයේ තියෙනවා. සර් ඒක තව තියෙනවද? මම දන්නවා. තව තියෙනවා. ඊටර එකක් කියන්නද? හරි මං කියන්නම්. ඒකත් කියලා මාත පන්තිය නවත්තන්න ඈ හරි ඊට පස්සේ ඔය පොරවයි මේ සර් තව තියෙනවා කවුද ඒක කියන්නේ ලිත්ම ලිත්ම හොයාගමු අපි ලිත්ම ලිත්ම හෑන්ඩ් මාක් එකක් දාන්න ලිත්ම 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 පැටියෝ හෑන්ඩ් මාක් එකක් දාන්න දු නැද්ද ලිප්ම එන්න ලිප්ම මං හා ලිප්ම මයික් එක ඔන් කරන් ලිප්ම හරි ලිප්ම ඊතර ටික මොකද්ද ඒක අරගෙන ගෙදර ගියාට පස්සේ මේ ඒක ගමේ ආරංචි වෙලා බඩ පිට ගෙවල් වල එහෙමත් ගිහිල්ලා දිනවනේ ආ ඊට පස්සේ මට මතක නෑ කියලා කියන්නේ හරි ලිත්මට පොරවක් නැති වුණාට කඩුවක් අරගෙන ඉන්නේ ලිත්මට නැද්ද කැමරාවක් ලිත්මව බලාගන්න අනේ ඉතින් ඔන් කරන්නකෝ ඒ මුණත් ආඩුව පොඩ්ඩක් බලාගන්න කමක් නෑ අපි ආසාවේ ලිත්මගේ මූණ බලන්න ඔයා ඉන්නේ ලස්සනට නේ ඔය ඉන්න ලස්සන ඔය ලස්සන මුණනේ අම්ම බහංගගෙන හිටි එන්ට කොන්නෝ වය නැතු හරි එහෙනම් ලිත්ම මං කතාව ඉතුරු ටික කියන්න යන්නේ එතකොට අද කාටුන් එක පෙන්වන්න දෙන්නේ නැහැ කතාව ඉතුරු ටික අහනවද නැත්නම් වීඩියෝ එක බලනවද නැත්නම් ලබන සති කතාව ඉතුරු ටික කතා කරනවද නැත්නම් වීඩියෝ එක බලනවද මොකද කියන්නේ කතාව කියන්නද කතාව ඉතුරු ටික කියන්නද වාග්යනම් කියන්නේ සර් කාටුන් එක බලන්න ඕනි කියන්නේ කාටුන් නම් ඔන්න තන ටීවී එක යන්නේ බාග්යට මම අනිවාර්යෙන් කාටුන් එකේ ගෲප් එකට දාන්න. හරි කට්ටියගේ වැඩිම මනාපයට තමයි මම ඉඩ දෙන්නේ කතාවද කාටුන් එකද බලමු. කට්ටිය chat box එකේ දාන තරමට තමයි වැඩේ දුවන්නේ. බලමු. ප්‍රජාතන්ත්‍රවාදී රටේ බහුතර ඡන්දයට තමයි මගේ අවස්ථාව. කතාව. කටි දානි කතාව ඉන්න පොඩ්ඩක්
හරි එහෙනම් ඔන්න මම දෙන්නම් බලන්න වැඩි මනක් ඉල්ලුවේ වැඩි මනක් ඉල්ලුවේ කාටුන් එක නිසා කතාව නිසා මම දෙන අවස්ථාව බලන්න සතුටුයිද හරි right ඒට කලින් දැන් 28 29 30යි එතකොට පොඩි වෙලාවකින් අපේ ක්ලාස් එක අවසන් වෙනවානේ කතාවයි කාටුන් එකයි දෙකම ඕනලු හරිද එතකොට මේ පාඩමේ ඉතුරු කොටස අපි ලබන ප්‍රති කතා කරනවා නරි නයිදේ රැවටිච්චු කියන එක කතා කරනවා ඊට පස්සේ තාම ප්ලේ කරේ නැහැ ඊට පස්සේ කතාව ඉතුරු ටිකක් තියෙනවා ඊට පස්සේ අභ්‍යාසයක්ත් තියෙනවා අපි අභ්‍යාසයක් කරනවා හැමෝම එකතු වෙන්න ඕන ලබන සතියේ ඒ වගේම වාගේ තව ඉන්න යාළුවන්ට කියන්න ඕනේ එන්න ලස්සනට සිංහල ඉගෙන ගන්න ෂොක්ස් ආ කෙනෙක් ඉන්නවා සිංහල ඉගෙන ගන්න එන්න කියලා අයිලෑන්ඩ් කොලෙජ් එකට එන්න ගන්න සතුටින් සිංහල ඉගෙන ගන්න අපි පොඩ පොඩ හෙමින් සැරේ පුරුදු කරගෙන අපි මූ වෙලා පන්තේ ඉස්සරහට කරගෙන යන එකපාරට ගොඩාක් උගන්නන්නේ නැහැ අපි හෙමින් පුරුදු වෙලා යන්න රයිට් එහෙනම් මම වීඩියෝ එක දාන්නයි හදන්නේ